එෙරුවන් සානයිත් සත් පෘස පිංවත්නි සජීවී ධර්මසාකච්ඡාවාරයේ එකසය හයවන ධර්ම දීශමාවයි අදත් මේ විදිර ආරම්භ කරන්නේ. සමන්තා චක්්‍යවාලී සු අත්‍රාගච්ඡන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්සේ සුනන්තුසග මොක්ක දම් දම්ම සවෙන කාලු අයන් බදන්ත දම්මසවෙනකාලු අයන් බදන්ත දම්මසවෙනෙකාලු අයන් බදත නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතස භගවතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. අවනාවන්ත ගුණබර සත්පුරුස පිංවත්නී සජීවී ධර්මසාකච්ඡාවාරය එකසිී හයිවන ධර්මසාකච්චාවාරයක්, රත්නපුර පරීංජි සුපින්වත්‍රාපාරික බෝසත්කු නැති ජයිලාල් පේමසිංහ මැතිතුන් එම පින්වාන්ත සාන්තරන්තුන්ගේ මැතිනිය දියනිය පුතුනුවන් සි නිර්මාණය කර ගුරු පළුරක් කර අපට පූජා කළ මිනිපුර අමාසාන්ධ්‍ය තපුවන ආරන්න සේ නාසනය සිට අදත් ආරන්දකන අවස්ථාව. අදත් අපස් සමඟ ප සිස්සපරැගේ පඥාසර පොඩි හාමුතුරු මේ විදිහත කටිටු මෙිහිවන් ලබනවා පින්වත්නී ඔයඇත් අහලතියෙන ප්‍රස්නවලින්. පලවෙනි පස්්නයට පිළිතුරු ලබා දෙන සූතානම් වෙන්නේ. තිරුවන් සාණය ස්වාමින් වහන් සවසරයි. මොලයමියගුස් මැසින් එකක් ආධාරයෙන් ජීවත්තන අයකු වෛද්‍ය නේදයසේ මතහෝ අවේව දම්දීම සඳහා නිවැසියන්ගේ අස්සනගෙන. මැසින් ඉවත්කරන අවස්ථා තියෙනවානේ. එතකොට මැසින් ගලවන්න අස්සංකරන ඥාතීන්ට ප්‍රාණගාත් අකුසලයක් සිදුවේද. එම වෛත්‍යවරුන්ට ප්‍රාණගාත අකුසලේ සිදුවේද. මෙලෙස තම මවහෝ පියා අසාධ තත්ත්වයට පත්‍ර ඇති විට. මැසින් ගැලවීමට දරුවන්ට අස්සංකරන්න සිදුවන අවස්ථාවක දරුවන්ට ආනන්තරිය පාපකරමයට අතගැසීමක් සිදුවේද. කළුණාවෙන් පහදා දෙන්න පින්වස්වා මින් වහන්ස තෙරුවන් සරණයි කියලා. පිවතුනි ඔය ඇත්තන්ට ඔබේ මවපියන් අප සැමියන් දූදරුවු නෑදෑ විදියට බැඳීම් ඇති අයි වුුණට ඔය ඇත්තන්ට අයිති නැහැ රූහල්ොල තියෙන ඒ වෛ්‍ය උපකාන සම්බන්ධව තීන්දු තියෙන ගන්න එවන් සතු ඒේවල්. ඒවා පිළිබඳව තීන්දු තියෙන ගැනීමට කටයුතු කරන්න වෙන්නේ ඒ පිළිබඳව දැනුම තියෙන අය. ඒ පිළිබඳව දැනුම තියෙන කට්ටියගේ නුවනේ තරමේ හැටියට ඒ ඇත් තීන්දු තියරණ ගන්නවා දැනුමේ තරමේ හැටියට. කෙනෙක් මොලේ මියගියා කලැකිව්වට අපි මොලේ මිය ගියා කෙනෙ එකට වඩා පි පාවිච්. පාවි්චි කරන්නේ මුලේ අක්්‍රීියවීම කියන එක. මුලේට වෙන හානීත්යක මුලේ නැවත කියාකාරී නොවන අවස්ථා තියනවා. මුලේ නැවත කියාකාරී නොවන අක්‍රීිය වන ඒවගේ අවස්ථාවලදි සාරීරික කියාකාරීතය සම්පූර්ණයම නතර වෙනවා. මොලේ නැතුව සරීරය ක්‍රාත්ම කරන්න බැහැ. මුලේ අත්‍යාවස්සයි. මොලේ අක්‍රිය වනාට පස්සේ. වයිතිවරුන්ගේ නිර්දේශයේ වෙන්නේ ඒ මැසින් ගලවන්න නම්. ඔවුන්ට අයිති මැසිංවලෙන් ඔවුන් තවත් රෝගීන්ව සෝපත් කරන්න ගන්න තීරණයක් ඒක. ඔවුන් විසින් අනදීල මෙහේ වයයුතු මැසින් හාහජන මුදල්ලින් ගත්ත වෙන පුදුවන්. නමුත් ඔවුන් තම එතන බලධාරී. ඔවුන් විසින් තීන්දු තීරණ අරගන්නවා තවත් රෝගීන් වෙනුවෙන් ඔවුන්ට පේනවනන් තව අවස් රෝගීක් ඉන්නවා. ඒ ල උපකාරයේ නැතිවුුණොත් තවකිනෙක් ගිජීවිතේ ඒ මොහොති අහිමි වෙනවා. ඒ මොහොතේදී අවස්සකයාම අර්ග ගන්න ඕනේ නමුත් මේ රෝගියයාගේ මොලේ අක්‍රීයයි. ඔහුට සරිරයේ කියාත්ම කරවන්න එැබෑ නමුත් ඔහුව ජීවිතය යම්තාක් දුරකට පවත්වන්න පුළුවන්කම තියෙනවා මැලනකම්ම එවනාට යිතිවරු විසින් දැන්ට ඔුන්ට තියන දැනුමේ තරමේ හැටියට අර මැසින් ගලවනවා නම්. ඒකට කැමැත්ත ගෙදදායකින් ලබාගන්න කොටය වගකීම තියෙන ගෙදදායට නෙමේ වෛත්‍යවරුන්ට. ඒ පිළිබඳව තීන්දු තියරණ අන නිකුත් කරන්න පුළුවන් බලේතියන ඒ කට්ටිය එයාල කියන දට මේයි එකද එකඟ වීමයිවෙන්නේ. ොට ඒ ඔවුන්ගේ වචනයට මේයයි එකඟ වෙනකොට දරුවන්ට මෙතන චේතනාවක් නෑ තාතා අම්මාඒ අයි ගාතනය කරනවා කියලා. මාන චේතනාවක් නෑ කිසිම සත්‍යයෙක්කො මරන්නට අදහසක් නෑ. මවපියන්වේවා වෙනස් සතයෙක්කහෝ මරණ අදහසක් නෑ. මෙතන තියෙන්නේ අඩ වෛද්‍යවරුන්ගේ දෘස්තියේ තරමයි දැනිුමේ තරමයි හැටියට ඒ කට්ටය ගන්නා තීන්දු තීරණයට එකඟවීමක්. ඒ නිසා අනන් තරිපාපකරමයක් එතින්දි වෙන්නෙ නෑ. එ නමුත් තමන්ට හැකියාව තියෙනවා නම් අරයි බොහෝ කාලයක් ජීවත් කරවන්න පුළුවන් තරම් උත්සාධානයක හොඳයි. විශේසෙන් තවුණකට්ටිය වගේ යගේ වයිසට ගියකට්ටියගේ සාරීරික හැකියාවගත් දුරුවල වෙලා යනවා. එ නමුත් තවරුණකට්ටියක ජීවිත බේරගන්න පුළුවන් අවස්ථාතියන කෝමා තත්වයට පත්ව වනාා. මුලේ හොඳටම අක්‍රමවත් වෙලා අක්්‍රිය වෙලා තියෙද වුණත් යම් කාලයක් චිත්තජ කරමජ රූපයෙම හොඳට ලැබෙනවා නම්. ඒක සතියක් වීවා සති දෙකතුනාක් වේවා මාස්සයක් වේවා අවුදු කීපයක් ගිහිල්ල හරි අර විනාසූනු තත්ත්ය ටිකටික මගහැල්ල ගිහිල්ලයි ඇතුළතිම ඒක යථතත්වයට පත්තන විදිහ හේතුපලකයා කාරීත්තයක් වෙනවා. පර්ථමාන දියුණවේ හැටියට තියන වෛදුඋපකාන අඩු හින්ද. ඒගේ තත්ත්වය ඒ වගේ කාලයක් වෙනුවෙන් අර උපකාන වෙන්කල තියාගන්නේකට හුඟක් අය කැමතින ඇතව ජීවිත බේර ගන්නතින් දුපකාන අඩු හින්ද. උපකාන තියෙනවානං. බොහෝකාලයක් ඒ විදිහට පරිසං කල රැකබලාගෙන කටයුතු කරලා යම්හෙන් යාර්ත් නැවත නීරෝගී වුණොත් ඒ පිනත් තියෙනවා. නිරෝගී නොවී ඒ කෙනා මානයට පැතුන්නත්, ඒ කාල සීමාව ඇපු උපස්ථන කිරීම ගිලාන උපස්ථානය පින් කමත්තියනවා දැන් දියුණු තාක්සණය පාවිච්චි කරලා ජීවිතයේ බොහෝකල් පවත්තමින් උනත් මනුස්ස ලෝකේ තිහේතුක කෙනෙක් හරි ඒ විදිර්තියා ගන්න පුළුවන්නන් ඒයට කඋසාසිත් ඇතිකරවන්න පුළුවන්නම්. මොලයක්ක්‍රිය වුුණත් ආයතනාදෙන් අරමුණ ගැනීම සිද්ධවෙන්න පුළුවන් එහෙම පුළුවන්නම් ඒ යට කුසාසිත් ඇති වෙනවා නමුත් මෙත දියානන් තරිපාපකරමයක් ගැන හිතන්නේ එපා හැබැයි මරණ චීතනාවක් ඇති වුුණොත් අනේ මොන්නක් කරද දෙ ඇත්තමේ. එහෙම හිතල මේ කරදරීින් ගලින්න නොන්නේ ඉක්මුණ මැලගියානන් අපිට ගෙදරයන්න පුළුවන් ඔය වගේන මරණ අදහසා තිබ්බොත් ආනන් තරිපාප කරමයක් වෙනවා. ක මාන චේතනාවක් එතන තියනහිද. මානචේතනාවක් නැත්නං එහෙමනැහැ මානචේත්නාවක් තියනවානං වෛතිවරුන්ගේෙන් ඉල්ලි මක්කරන වනංේ මැසින් හොමතියන්ගඉ දෙපා මෙයාට මේ හොඳර තේරුන් ගන්න වෛ්‍යවරු විසින් කියන්නේ නැතිව. මේ අයට මේක කරදරයක් විදිට දැනලා ඉක්මයටම මේ කරදරෙන් ගැලවෙන්න ඕනවට වෛතුවරුන්ගේ හිතට අදහස්ස එහෙම දාලා තවත් ලෙටු ඉන්නවනේද මක්නෑ ගලවලදාන්න. ඔය විදිහට එහෙම ඉල්ලීමක් කරලා අමතාතා අසාදතත්යෙන් එහි ඉන්න කොට ඉල්ලීමමක් කරවලාට මසින් ගවල හෙම කරනකොට මේයට මාන චේත්නාවත් තියෙනවා. අර විදිහට හරි ඒකෙන් ගැලවෙන්න උත්සාහකරනවා මෙරූ හලටෙන්න්න වෙනවා යන්න වෙනවා ගොඩක් මේ ඇද ජීවිතයේ දේව තනිකර වෙනසලාති ඒක කරදරයක්ක් විදිියදකි හිතඇත් ඒක තින ලෝගයාටඒක පෙන්න්නන්නේ අමාන චේතාව තිය නික්මනි මැල්ල ගයාානං හොදයි මොරදරයාතුමන වදය අද කියල හිතනවා අන්න ඒවාගේ චේතන ඇත්තුවකලා අන්තරරි පාප කරමයක්ක්ඉන්න පුලුව. මාන චේතනාවක් නැතු වෛතුවරුන්ගේ බල ප්‍රදේශයේ තුළදී. ඒ අයගේ ඉතිීරනයේ ඒඇයගේ අවස්්‍යථාවී කට්ටී විසින් කියන දයට මානචේත්නාවකින් තොරව එකඟවීමෙන් ආනන්තරි පාපකරමයක් වෙන්න නැහැ. තමන්ගේ ුවමනාවට වෛතුවර නුත් පොල බෝලහයිල් නැත්තන් ඒ වෙනුවෙන් කටයුතු කරනකොට ආනන්තරි පාප කරමයක් වෙන්න පුළුවන්. මේක බොහොම් පරිස්සමින්ං කල යුත්තනා මොකදේ මැසින් ආදී දේවල් වර්තමා්‍ය දියුණු වෙලා තියෙන්නේ. එතනදී ඒ බලේ තියෙන අයගන්නා තීනු තියෙන අනුව තමන්ට ඇතිවන චේත්නා අනුව මේ කවුන තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට හලතියන පස්්නේ තමයි පින්ව ස්වාමීන් වහන්සේ. එක් ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කරා. යම් යහපත් දෙයක් කර එම කරමයේ ප්‍රතිඵලයේ මෙලුවට හෝ පාලොවට යමක් පැතුුවොත්. එය පිනක් වනවාය, කිසිවක් නොපැතුුවොත්. ඒ පිනක් නොව කුසලයක් බවත්. එය නිර්වාණ දොරොටුව වෙට ගෙනයන්න කුසලයක් වනවාය කියාත්. පිම්පව අකුසල්වලින් කරම රැස්සන බවත්, කුසල්යනු කරම නිරෝධී සිදුකරන ශක්තියක් බවත් පැවසවා. මේ පැහැදලිකරෙන්න්න පුළුවන්ද අපේ හාමුදරුවනේ ඔබහන්සිර නිදුක් නිරෝගී සම්පාතිය පාතනා කරනො තෙරුවන්සානයි කියලා. සියල්ල පටලවා ගත්ත සම්මුති පරමාතාදී නොදන්නා. පරමාත ධර්මයා පිළිබඳ අලප දැනුමක්වත් නැති පුද්ගලය හෝස්වාමින් හසනමක් මහිතන් ඒස්වාමන් හන්සේ නමක් විසින් කරපු ප්‍රකාශයක් ඒක නොසලකා හරින්න කවුුණ කානා දන්න නැති හින්දයි ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ ඒ මතේ බැහැර කල දාන්න. සම්මුතියේදී පුං්්‍ය කුසලකන වචන දෙකින් කතාකන කාන අභිධර්මයේදී. අපි ගන්න කුසා සියට. එකොට ඒ කෙනාගේ හිතත් හිතේ චෛසක ධරමත් ඒ ඒ කටයුතුල යොදවලන චේතනාව. අ කුසාසෙ සහ ඒ සෝභන සාධාන චෛසක සහ අනෙකෝත් යහපත් චෛස්සක ධර්මි කටයුතුල යොදවාලමින් යම් විදියේ යහපත් දේවල්කනවා නම් ඒ කරන දේවල්වලදී ඇතිවන ජවන්සෙත්වලට විපාක හම්බ වෙනවා ඒ විපාකයෝ නිවන් දකිනෙකට නාමරූප ධරමවලට උපකාඩ වෙනවා මනුස්ස දිවවිවාදී සුගති තැන්ගල තියේ ක උපත් ලාබීන්ට තමයි නිවන්දකින පුළුවන්කම ලැබෙන්නේ කරන කරන කුසල කරම නිවන්දකින්නට හේතු සම්පත් වීවාකින් අධිස්ටානයෙන් කටයුතු කරාද්දිී. තමන්ගේ කරම ෝල හැටියට ලහකික සම්පත් ඉහල්ල් ලබෙනවා. ලෝකෝතර සම්පත් අපහසුවකින් තොරව ලබන්නට හේතු සම්පත් සැකසෙනවා. ඒක සඳහා උපකාරවන හැම කාණාවක්ම කුසල ධර්මයන්ගෙනවා අකු සල්වෙෙන්න්නේ. දැසා කුසල කරමපතාදී අකුසාසි දොළහෙන් කෙරෙන සියලුම අහපත් දේවල්. මහා කුසාසිත් අට එංකරන සියලුම යහපත් දේවල් කුසල්්‍යෙනවා අර සාමීින් වහන්සේ සියල්ල පටලවාගෙන තියෙන්නේ. ඊළඟට ආලතියෙන පස්්නයේ තමයි පින්ව සාමින් වහන්සේ. බුදුධාමට අනුව මුලින්ම ජීවය ආරම්භ වීද. බුදුරන්වහන්සේ බුද්ධ දේශනාවට අනුව. එවැනි ආරම්භයක් බුදුන්වහන්සේ නොදුටුුවේද. නැතිනං ඒ සාමාන්‍ය මිනිසුන්ගේ දැනුමට ගෝචර නොවන බැවින්. දේශනා නොකරේද. එසේත් නැතිනං එවන්නක් නැති බව දේශනා කරේද. භෞතික කියාවලියකින් තොරව ජීවේ හට ගැනීමක් සිදුවී හැකිද, කවුුණාවෙන් පහදාදින සේක්වා ඔබහන්සේට තෙරුුවන්සාන්න පාතනා කරනව කියලා. පිංහත්න බුදුදහමට අනුව, ජීව මුලින්ම කෙසේ ආරම්භ වීද. කියල ඇහුවොත් අපි ඉන්න මේ පුතුවයට සම්බන්ධව ජීව ආරම්භය අර ලෝක විනාසාධිය සිද්ධ වෙලා නැවත මේව හැදෙනකොට ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි අගං්්‍ය සූත දේශනා කාණාවම තමයි. ඒ මේ, අපි ඉන්න මේ පෘතු වයේ ජීවයේ ආරම්භය පුතු වයේ අපි ඉන්න සක්වලේ මේ භූමිය පෘතු වයේ බ්‍රහ්මලෝකවලින් පහළ දුති අධ්‍යාන බ්‍රහ්මලෝක වන පරිතාබාපමානාවභාසරවලින් ආභාස්සරයෙන් පහල භූමි පහළ වේගෙන පහල වීගෙන පහළ වේගෙනවෙල්ලා මනුස්ස භූමිදක්වා කාරණාවට මේ කියන්න. එතකොත්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව එවැනි ආරම්භයක් බුදුන් වහන්සේ නොදුටුවේද අනිවාරෙන් දුොටුවා. අ ඉස්සෙල දේශනා කළයාපේ මෙ පුතුවීයට අදාළව කියලා එතොරිම පුතුවීිය තියන මේ භූමි තිස්ස එකක් තියන සක්වල විතරක්නෙ මේ තවසක්වල, තවසක්වල තවසක්වල, තවසක්වල. ඔය ඇත්තු මේ නින්න ජීවතන පපුෘතිවිය පුංචි දූවිල්ලා තරංගවත් නොපේෙන තරමටම පත්තන මා විශාල වස්තූ මේ විස්සේ පුරාතියනවසක්වලවල් කෝටිගන්නයින් තියෙනවා ඒවායේ ප්‍රමාණය හිතාගන්න බෑ මේ සිය අල්ලම පින්ුවත්න. හීතුඵල ධර්මියන්ගේ ක්‍රියා කාඩීත්‍රයක්. ඒ සියල්ලම හේතුපර්ධර්මයන්ගේ කයාාකාරීතුයක් ඉස්කන්ද පහක්වන තැන් හතරක් වන තැන් එකක්වන තැන් තියෙනවා ඒවාගේ පහළ පහල භූම අතුරදහන් වන අවස්ථා තියනවා එකේ කාලවරදී අන්ඩජ බිත්තර්වලීං පන චලාබුජ ගර්භාසියෙන් උප්‍රත්න සංසේච්ච කුණු බිම් තෙත්්බීෙන් කාණුපාලේ උපත්තය ලබන ඕපාතික ඉබීම පහළවන මේ සලුම සත්වවර්ගයා ලෝකයෙන් අතුරූදහන්වීම සිද්ධවන කොට. ඕපපාති ක අයරන්න අනි තුන්ගොල්ලම නැතුීමක් වෙනවා. කියන සලුම සත්ව වර්ගයාගෙන් ඕපපාතික සත්වයූ ඉන්නවා එවනාට අන්ඩේ ජලාබුජ සංසේජකට්ටේ නැතිවන කාලාලත් තින හපො ඇතිවන කාලත් තියෙනවා. සහාර සත්වය වන්ද වෙනවාපො තව පිරිසක් ඇත්නවා තාවවවාන තව පිරිසක් ඇවන තාව වන්ද වනවා තාව පිරිසක් ඇති වෙනවා මේමමේ හේතු පල ධර්මියන්ගේ ක්‍රා කාරීත්තයා කෙළවරක් නැති මහාගැඹුරු කතාවක් ඒක ඔයා ඇත්තන්ට තේරෙන්ඉන්න ඇපංවර්ට්නී ඔබට ලෝතුරා සම්මා සබුද්ධයට ප. එන්න සිද්ධ වෙනවා භාගිවතුන් වහන්සේගේ විසේ පතේයට ඒක හසුවෙන්නේ සියල්ල මිතාම ගැඹුරු හේතු පල න්‍යයයක්, පටිචි සමුපා ධර්මාබෝධය ලැබූ ආට පස්සේ මේ වගේ හේතුඵල කයාකාරීතයක් තියෙනවා කර තමාන්ට දැනෙනවා නමුත් ඒක විස්තර කරගන්න බැරි තරම් ගැඹුරුට ිහිලා යනවා. ඔබ හලතියෙන ප්‍රස්නේ. නැතිදන්ගේ සාමාන්‍ය මිලසුන්ගේ දැනුට ගෝචර නොවන බැවින් දේසනා නොකරේද භාගිවතුන්නාසට ගෝචර වුණාත් උසස්ථත්වයට දියුණු කරගෙන ඉන්න අට වුණනාත් තේරුන්ගන්න ැරි තරන් ැඹරු න්‍යායක් මෙතන තියෙනවා එතගොට සාමාන්‍ය දැනුම තියෙන අයට කිසිසේත්ම මේක තේරුන්ගන්න පුළුවන්කමක් න ඒ අයට මේ මෙතන ආත්මයක් නෑ කියනකවා තේරුම් ගන්න බරි දුෂ්ටි වලන ඉන්නේ සත්්‍යේ පුද්ගලයේ කාත්මයක් මම කියල කෙනෙක් ඉන්නවා කියන විශ්වාසයක ඉන්නවා. හැබේ මේ පංචිපාදානස්කන්දය. මේක පංචුපාදානස්කන්දය සත්්‍යේ පුද්ගලයේ කාර්ත්මයක් මම කර කෙනෙක් නෑ කියීනක තේරුම් කරවන්නත් කෙනෙක්ට කොච්චරාආමාරුද. කෙනෙක්කේ දුෘෂ්ටයෙන් ගලවලගන්න කොච්චර අමාාවදේ ච්චරාමාරෘත්තියක්ක මතියෙද්දී මෙන්න මේ විදිහටහා විශසාාල ගැඹුරු පරාසේකට. මන් ගන හමති දෙවර ගැ දන්න ඇති ්‍රහ්මෝ ැ න්න ඇති සතරාපා ගැන දන්න නැති නේවසඥා නනාසඥායතන ඉඳලා ආකාසාන අංචායතනය දක්වා යන ස්කන්ද හතරී අරූපී භූමිය ගැන දන්න නැති. අස්‍යසත්්‍යය ගැන දන්නේ නැති ඒ තැන්වලින් චුතවෙන කොට තිහේතුක තැන්වල උපාත්තිය ලබනවා කියන එක දන්නේ නැති. එතකොට රූපාවචර භූමිවලින් උපාත්ි රූපාාවචර භූමවලින් චුතවෙන කොට. විිහේතුක හෝ තිහේතුක තත්ත්යට පත්වෙනවා කළ දන්නේ නැති. ඇමි අ හේතුක දුගති සුගති දිහේතුක තිහේතුක කානාගැන කිසිුදු අවබෝධයක් නැති අයට මිතාම ගැඹුර මේ කානාවතය රුන්ගන්නවා කියන එක. මිතා ගැම්ඹුරු මාතෘකාාවකට ඒ අය වරගෙන යන්න වෙනවා ගැඹුරට යනකොට ඔවන්ටක තේරුම් ගන්න පුළුවන් යම් තාක් දුරකට මෙහෙම කියාවලියන් වෙන වා කියලා හැෑල ෝතුරා ාගවත් බදුරජාණන් වහන්සේට තමයි මෙසි අල්ල වැටහෙන්නේ එකකට. බෞතික කියාවලියකින් තොරව ජීවේ හට ගැනීමක් සසිුදවිය හැකිද කියලා ඇහුවොත් ඒකයන්නේ ලිංගික සංසර්ගයක් වගේ කියාවලියකින් තොරව එහමැත්නන් කොුණු බිම් තෙත්්බිං කාණුපල උපත්වය ලබනකමයක් ඇරන්න ජීවය හටගන්න පුලුවන්ත කියලා ඇහුවොත් අනිවාරයම නරකිතියෙන්නේ. එහෙමයි පේතේ තියන්නේ. එහෙමයි අසුරේ තියන්නේ. එහමයි ඒවාගේම... ඩිවියලෝක හයි තියන්නේෙ. එහෙමයි බ්‍රහ්මලෝකවල තියන්නේ. එහෙමයි මේ පේන බෞතික කියාවලයක් නැතු ඒ තැංගල ඕපාතිකෝ උපාතිය ලබනවා. හබැ ඒ තැංවල පවා. ඔබේ ඇහැට නොපෙනන රූප තියෙනවා. සතරපාග ඇත්තන්ට රූපස්කන්ධයයක් තියෙන දෙවන් රූපස්කන්දයක් තියෙන බ්‍රහ්මට රූපස්කන්දයක් තියෙනවා. එතකොට ඔබේ ඇස්සල්ට නොපෙන්නාාට ඒ තැංවලත් රූපස්කන්ධයක්. තියෙනවා ඇමක බොහොම ගැඹුරු මාතෘකාවක් ඔය ඇත්තන්ට ඒ ගැඹුරු මාතකාවයි කවුණු යම්තාක් දුරකට තේරු ගන්න අපහසුවක් නෑැ පතිිච්ච සමපාදධර්මය අවබෝධ කරගත්තොත් පටිච සමපාධර්මය අතිසයීම ගැඹුරුයි හාහා ආනන්ද පටිච සම්පාදධර්මය සරලයි කියන්න හිතන්න එපා අතිසීම ගැඹබුරුයි කියලා බුදුරජාණන් වහ සැර ආනන් තෙරන්හන්සේට පටි සම්පාධර්ම හොඳටම තේරෙනවා කියලා දෘෂති ඇතුුණු වෙලාවේ ද දෙේශනා මිතා ගැඹුරු මාතෘකාව, ඔබට තේරුන් ගන්න අවබෝධ කරගන්න පුළුවන් කමතියෙනවා නමුති අවබෝධියය කොතරං කලපනා කළත් ඉවරයක් වෙන්න ඇති ගැඹුරු පරාසේ කර විහිත්තා යනවා පටිචි සමුපාද ධර්මියෝසේ මෙිහේ කරල කවදාවත් ඔබට එයංග සම්පූණ වටහගෙන් අවසං කරන්න බැහෑ. ඒක ඒවිදියට තේරුන්ගන්න ඕන භාගිවතුන් වවාස නොදැක්කාන මේේ නොදන්නවාන මේ දන්නවා. දැක්කා ඒකට ඔබට සුදුසුකං හැකියාවන්නනෑ මේ කවනු තේරුන්ගන්න මේ විස්සීය කතාන්දරී ඔබැවිල්ලා මේ ඉන් ජීවත්තන පපුතිවිය පුංචි දුහවිල්ලක් වගේ තැක ඉන්නේ මහා විසාාල සක්වල ධාතූන් පමාණයක් තියෙන කෝටි ලක්සගන්නෙන් අපිඉන්නවා වගේම සක්වල තියෙනවා ඒ හැමතැනකටම අදාළකාරණා ගොඩක් අරගෙන දැකී යුත්තු කරුණක්. පටු විදිහට පුංචි කානාක්‍රමයකින් දකින්න බැහැ. ඇහැට පේන කාණ්ට ඇහෙන දේවාල්ලයෙක් ඉන්දීය බද්ධ උපකාන පාවිච්ි කර ලෝක තේරුන් ගන්නවා කියන එක පින්වර්ත්න එමුලාාවක් ඒකේ ඔයි ඇති එෙම තේරුන්ගරගෙන පුළුවන්කමක් නෑ මේ භෞතික වස්තුූ වලින් ඒ සඳහා ලෝතරා සම්මා සම්බුද්ධත්වයට පත්තියන්න ඕනෑ. ඊළඟට ආලතියෙන පස්නේ තමයි. අවසර පින්වා ස්වාමීන් වහන්සේ. රිත්ගොඩ හිමිගේ අපේ ආච්චිගේ බණකතා එකතුව ලිපි පෙළක. එක් ලිපියක තියෙනවා සද්ධර්මා ලංකාරය, කාවේරි පට්ටන වස්තු ඔපුටාගෙන ලියලා. සද්ධර්මා ලංකාරයේතුරින් ගත්තේ කියලා දාලා ලිපියක් දාලා තියෙනවා. ඒ ලිපියේ තියෙනවා දම්ඹදිව බ්‍රාහක්මණ අය සිව අසුර බලවේගේ බලවත් කර. ඉන්දියාවෙන් බුදුදහම ඉවත් කරාලු. නමු සද්ධර්මා ලංකාරයේමං කියව්වා. සිව අසුර බලවේගේ බලවත් කරලා බුදුන්වහන්සේගේ ධර්මය දඹදිවිෙන් ඉවත් කරපු බවක් ඇත්තේ නෑ. එමම්ම හිවන්සයාන් බ්‍රමණවතාන්තේ අනුව හිමවතේ ඉන්න. මහේසල ඒ කියියන්නේ සිව දෙවියන් තමයි බ්‍රාත්මණයන්. දෙන්නෙක්ට අසෝක රජු කුඩාවට කරපු පිළිමගේ ලොකු කරල්ලා හැදුවෝත්. බ්‍රා්මණයන් දෙන්න ඒ දෙවියංගෙන් අපේක්ෂා කරපු ඉල්ලීම ඉටු කර්රන බව ඒ දෙවියාම් බ්‍රා්මණයන් දෙන්නට කිව්වාම ඒ බ්‍රාක්මණයන් එහෙම කරලා ඒ දෙවියන් ඒ පාර්තනාව ඉටු කරනවා. ඉතිං අසපුේ ලොකු හාමුදුරුවෝ මේ වගේ වැදි මතවලින් සිව කියන්නේ දෙවියොකු නෙවෙයි මිත්‍යදුෘෂ්ටික අසුර බලවේගයක් කියලා පහර. ගැහීමෙන් ඒ වැදි මත පතුරන අයට අකුසලයක් රැස්සෙනවාද ඔබහන්සේ හට තෙරුවන් සානය කියලා. සත්පුරස පින්වුවත්නී ඉන්දියාවෙන් බුදුදහම අතුරදහන් වෙන්නට බලපෑ කාරණ අරාසියක් තියෙනවා. එයින් පලවැනි කානාව තමයි සිරුවනක් පිරිිසට පවතින්න බැරිතත්වයට පත්වීම එතනදී අභ්‍යන්තරයේ සද්ධර්ම ප්‍රතිරූපක වාදනය වීම. සද්ධර්ම පැතුරූපක වාර්ධනය වෙලා දෙවන දර්ම සංගානා තුන්ුවන් ධර්ම සංගානා කනිස්කරත්තුමාගේ කාලේ වෙනකොට බෙදිලගිහිල්ල මේ වෙනකොටට හතර බැන් සංගායනාව සංස්කෘත භාසාාවයෙන් පවත්තන තෑන්ට වාර්තනය වෙලා ගිහිල්ල ඔය විදිහට දියුණවීගෙන එනකොට අර මුස්ලිින් ආක්‍රමණය සිද්ධ වෙනවා දැන් පූජකයා හින්දු අයගේ ඉන්න ගෙදරම පූජකය ඉන්නවා. එවුනාට ස්වාමීන් වහන්සේලා ඉන්නේ වෙනවම. අර සමූලඝාතනාදේ කරමයගේ විනාශකාරය ක්‍රියාවන් ගන්නකොට පවතින්න පුළුවන්කමක් තිබෙන සිව්ුවනක් පිරිසට ඒත් එක්කම බලපෑව අරමරාමායනය වගේ ගන්ත රචනාාවීම වාල්මිකීගේ රාමායනය වගේ දේවල් ඒවාගේම තව. විධාකාර මතවාද සමාජගත කළ බුදුරජාණන් වහන්සේ විශ්ණු ජ්‍යවතාරයක් බවට පත් කළ මේ වගේ කවුණුකාණා රාක්ෂියයක් සිද්ධ වුණ එතනදී බෞද්ධයෙන් දුටු තැනඝාතනය කළ මරාදැම්ම විශ්වවිද්‍ය නාලන්ද මියක්‍රමිසලා වගේ විශ්වවිද්‍යාල සම්පූර්ණීම විනාස කරලා දැම්ම ම විශාල විනාසයක් මෝගල් අධිරාචයාගේ කාලසීමාව තුළ සිද්ධ වුණ. ඒ විනාසයන් නිසා ඉන්දියාවෙන් බුදදු හමතු දහන්ුව. තැන්ට පපත් වුණ ඒවාගේ ආධ්‍යාත්මික විශල පෙරලියක් සිද්ධ වුුණ ඒ විශාල පෙරලියට බලපෑවා අර විවිධාකාරය මතවාද සහ හින්දු අයකි මේ බුදුදහම තමන්ට යටත් කරල බාගිවතුන් වහන්සෝන්ගේ අවතාරයක් කරපු සිදුවීමගේ මේ දේවල්. ඒවාගේ උපසම්පදාව අහිමි වන විදිහයට කවුණුයත්න උපසම්පදාව අහි වඋනාට පස්සේ. තවදුරටත් බිස්සුන් වහන්සලට පවතින්න බැහැ. ඒවාගේීම බිස්සුන් නිසාාසනය අතුළු දහන්වන්ත ඇන්ට පත් වුණා විවිධාකාරය මහායාන දර්සන මතවාදත්වයක ගැටන්න පටන් ගත්ත. ඒකින් අවසානයේදී ඒ දර්සන ටික උතුරු පැත්තට ගියා. තිිබටය ඒවාගේ චීනය වගේ රටවල් දක්වා ්‍යාප්ත වෙලා ඒ පැත්තට ගියා දකුණු පැත්තට තේරවාදී බුද්ධාම එකතුන්නා තායිලන්තය මියම්මාරය ලාවෝසය. ලංකා වගේ රටවල්ලල ඇමේ විදිරිිතුරුුණා ලංකාවෙන් ලෝකේ පුරාම සුරාසිතය පවත්වනවා මෙවගේ බලපෑ කවුණුකානා ගොඩක් තියෙනවා. මෙනි අසුරකතාව සිව කතාවේ වෝකෝ මනා කල්පිත කතා. නමුත් මෙතනදී ඔවුන්ගේ අ සිව ආගම. ඉස්සර සහ සිව ආගමික ගට්ටනය තද බල විදිහට බලපාපුම ස්වභාවයක් තියෙනවා. සේපාත්තිකන් සහ ඒස්සර සම්බන්ධව එහම විශ්ු ස්වභාවයක්න් එහෙම විශාල පස්න නිර්මාණය වුණ හින්දුආගම තුළ මේ විදිහට ඇතුුණු කවුණුකාරණා ගොඩක් කරන්න. අනෙකුත් මේ අසුර බලවේගේ බලවත් කරලා ඒ වගේ දේව මනක්කාල්පිත මනෝවිකාර ඒ විදියට ඒ කවුුණු තේරුන්ගන්නට ඕනේ සත්පුලස පින්ංුවර්ත්නී ලංකාවේෙන් උනත් බුදු දහම අතුරු දහන් කරන්නට පුළුවන්කමතිීයනම් මේ යනාකාරය. සිංහල ජාතිය දුර්ුවල වෙලා ඔවුන් හොඳටම අඩ පන වෙනකොට තවදට සිංහලයන්ගෙන් උපාසක පාසකාවන් බිහිවෙන්නේ නැතිවේද්දි අනෙක් ජාතිකයන්ග උපාසක පාසිකාවන් කොහමත් බිව කළි විවාසකරන්න බෑ එනිසා ලංකාවන්න ඔය ඇතු සිංහල ජාතිය පිරිහෙන දෙන්න නැතුව ඒක ආරක්සාා කළ නගාස්ටවාගන්නට කටයුතු කරන්නට ඕනි සිංහලියෝ කැනනි විශිෂ්ට සිිෂටාචාර්යයක්ත්තියන ්‍රෂ්ඨ ජාතියක් ඒ බව අමතයක් කරන්න එපාාව. ඊළඟට ආලතියන පස්නය තමයි, අවසරය පින්වා සාමීින් වහන්සේ, මිතුරේගගේ මවට ිකාවක් තිබුණා ඇය අවසාන කාලයේදී ගොඩාක් දුක්කින්දා මේ අම්මාව වෙන්ටිලේටර් මැසින් එකක සවිකොට දින කිහිපයක් හෝ ජීවත් කරවීමට හැකියාව තිබුණාත් මිතුරා ඇතුළු ඔහුගේ සහෝදර සහෝදරියන් ඒකමතික තීරණයකට ඇවිත් විඳින දුක් බලා ඉන්න බැරි නිසා එහෙම සවිකරන්න ඕන නෑ කියලා මේ මැසින් ගැලවීමක් නෙවේශමන් වහන්සේ පුළුවංකම තියෙද්දී මැසින් එකට සම්බන්ධ කිරීම මග හැරි

ඒ ඔවුන්ට අම්මාව මරණචේත්නාවක්තිබිලා නෑ ඒත් මං අහපු බණක හැටියට ඒයානන්තරිය පවක්වීමට හැකියාව ඇති නිසාද. දරම දරු සාමින් වහන්සේ නමගේ විමසා දැන ගන්නා ලෙස කීවා. ඒත් ඔවු මා විහිළුවට ලක් කලා. එයාලාගේ අම්මා වෛද්‍ය විද්‍යාවට අන්ුව මොලේ මැවුණු අවධියක සිටියා වෙන්න ඇති කියලා. එහෙම උනාම ඒක පවක් නෙමේ. කොහොමත් ඒවගේ අයව ජීවත්කරවන්න බැරි නිසා. කියලා තරක කලාා සැබැවීම මේ ආනන්තදිය පවක් දැයි අපකිරේ කරුණාවං පැහැදිලික දෙන සේක්වා ස්වාමින් වහන්සේ ඔබහන්සේට පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත්වේවා තෙරුවන් සානෑ කියලා. සත්පුූස පිංවර්ත්නී රූහල වෛද්‍යවරුන්ගේ බලය පවතින තැනක්. මැසින් සම්බන්ධව තීරණගන්නට ඕන ඔවුන්. හජනමුත්ලිගේ ැසින් ලබාගත්තත් කොයි විදියට පරිත්‍යාගයක් විදිහත් ලැබුණන් ඒ සම්බාන්ධව තියරණ ගන්නේ ඕ! ඔවුන්ට තිබෙන දැනුම ඕවන්ට තියන අවබෝධ ඔවුන්ගේ විශ්වාසය මත. ඒවගේම තවත් රෝගීන්ගේ අවසථාවයන් සලකා බලා. නමුත් දරුවා තමයි මවපියෝ සම්බාන්ධව තීලු තියරෙන ගන්නේ. මව්පියව සම්බන්ධුව තීනු තියෙන ගන්නකොට ඒක දරුවන්ගේ හිත්තල ඇතුවුණූ සිතිවිලි අනුව තමයි අපිට කර්මය ව කර්මය මොනවගේ කත්ත කියලා තීරණයකධනනිව නී ඇය තමයි දන්නේ. අම්ම මෙහෙම රෝහර් ගත වෙන හරි කරද දෙයක් බලන්නක පුදුම දුක්නය විදිින්නකය කියය තමන්ට රෝහදට එන්න වන එක කරදයක් විදියට දැකළ තමන්ට ඇප උපස්ථානක දන්නවනේ කාදරයක් දැකළ ඉක්මනනි මැල්ලයන්න නෑනෙ කෙළ හිතඇත්ලින් හිතපු දේවල්. ඒවගේම තවත් මේ විදිහට ඉන්න එකින් තමන්ට තවදට දුකාදර ගොඩක් විඳින්න වෙනවා වගේ අදහස්සේම ඇතිව ඒ ඒ ඉලිපිට කියන්න නැතුව ලෝකයා ඉදිරියේදී මේ අම්ම දුක්වෙන්නවා. එනිසා මේක ගලවන්න වගේ අදහසක් ගත්තන වයුද්දුරු නියම කරන්නේ නැත්තුවේ අදහසක් මේයයි විසින් ගත්තානම් ලෝකයාට නොකයා යම් කිසි මානචේතනාවක්කින් ගැලිවිල්ලක් වගේ තිබන අනන්තර පාපකර්මයක් වීම ඊටකඩ වැඩි. නමුත් පිංගුවත්න එතනදී ඒ අයට බලපාපු දුෘෂ්ටි ස්වභාවයක් විවිධාකාරකාරණා ඇමතෙන්දි දකි සලකන්නට ඕන මාන්‍ය චේතනාවත් තිබාද නැදද කියෙනක කොහොම වනත් අර මැසිංවලට අධිපතිකම දරණකට්ටිය තීන්දු තිය ගන්න කට්ටියගේ තීන්දු තීරණයේ ඇරෙන්න්න දරුවන් විසින් මව්පිව සම්බන්ධය වගේ තීන්දුු තයෙනවලට යෑම චතරන් වුවනක්කාර නැහැ. මොකද පෘතක් ජන හිත්වල මානචේත්නා හරේ වදයක්න වගේ හිතන ස්වභාවයන් ඒ ඇතිවන අකුසාසිත් මොන කරදරයක්ද මේ මැල්ල යන්නන්නේෑ මොන කෙර මලද්ද මේ වන්න දුක මේ විදිහට මෙහම ඉන්නඇතුව මැල්ලගයාානන් යාටත් කරදරයක්න අපිටත් කරදරයක් නෑ කියලා හිතනා වගේ වෙනට අනන්තරය පාපකරමයක්ීමීට කඩ බහුලයි. එනිසා බොහොම පරිස්සමින් තියුණු තියෙන ගන්න ඔය වගේ වෙලාවකදී ඒකට අදාලායගේ තීරණවටට එකඟ වෙනවා ඇරෙන්න. ඔබ විසින් ඔබේ වගකීම් දැරියයුතුකානාව සම්බන්ධව තියනු තියෙනගන්න කලබලවෙෙන්ද එපහා. ඊළඟට ආල තියෙන ප්‍රස්්නේ තමයි අවසර පින්වා සාමීන් වහන්සේ. මූුණු පොතේ නිර්මල තිපිටක ධර්මය බෙදා හැරීමට. ඒ සඳහා වෙනවපිටුවක් සෑදීමට ආසාවක් තිබෙනවා. එහෙ ධර්මවිකෘතිීනු තිබෙනවා යැයි කියන්න නිසා. ඒ සඳහා සුදුසු ඔන්ලයින් මූලාස්ස තෝරා ගැනීමට යම්බියක් තිබෙනවා. තේරුකානී මහනාහිමියන්ගේ ඔන් Onlineයින් මූලාසටික. හැරනාම බුද්ධජයන්ති ඔන් Onlineයින් තිිපිටකය. ට.ේ ත්‍රිපිටකඩ.් එල්K මේ සඳහා සුදු සුවිද ස්වාමීින් වහන්සේ. එමෙන්ම අපි බුදුරජාණන් වහන්සේගේ සහ උන්වහන්සේගේ ජීවිත කතාවේ විවිධවස්ථා ඇතුළක් පින්තූර යොදා ගැනීම සුදු සුයිද. කවුණාවෙන් පැහැදිලික දෙනසේවා ඔබවහන්සේ පතන බෝධියකින් ඉක්මනින් උතුම් නිවන් සාක්ෂාත් කර ගනිත්වා කියලා. කිසිම වරදක් නෑැපින්ගුවය බ සඳහංකරපු ඒ පිටක දොට් එල්කි ඒගේ තිපිටකඩෝ එLC කියන්න ඒ චත්ත සංගායනාවට අදාළව ඒ තියන ත්‍රිපිටක මේ මුදුකාංගයෙන් පාවිච්ච කරන්න ඒවස්සේ කටයුතු කරන්න එතන ත්‍රිපිටකේ තියෙන්නේ ඒ සම ගට්ටුවාටකා පරිවාර් ගන්ත පයෝජනයට ගන්න තේරුකානී නායක මහිම්පාණන් වහන්සේගේ පොත් කියන්නේ පුංචි තිිපිටකය. ඒවා බොහෝම ආදර නිහසීන් භක්තියෙන් පරිසීරණය කරන්න. බොහෝම ගෞරවීන් පරිසරණය කරන්න. ඒවාත් තදිින් විශ්වාාස කරන්න ඒවා පිළිපදින්න. නිවාගීම පිටක දොට්ටල්කී වැනි. ඒ මේ. ඒ මුදකාංග භාවිතා කරන්න, ඒතුළෙන් ඔබට හා ඉතාමාත්තික්මට අවසදේවා ගන්න පුළුවන්, භාගිවතුන් වහන්සේගේ ජීවිතකතාව සම්බන්ධව යම්්‍යන් චිතව අන්දවල ඔබට පුළුවන් පලකරන්න, තියෙන චිත්‍ර ඔබට සකස් කළ පල කරන්න පුළුවන්, එහෙම ගැනීමේ සිදු වරදක් නෑ ඔබ කරන්න ධර්මදානය නිවන් දකින්නට මේ පින හේතුවේවායකන අදහස ඇතිව ධර්මදානය දිකටම සිදුකරන්න බොහො මගේකන පිත් අසිරවාදකයනවා. ඊළඟට හලතියෙන පස්්නය ගරු ස්මීන් වහන්සේ තේරවාදීන්ගේ පුනර්භවයත්, මහායානිකයන්ගේ පුනර්භවයත් එකක්ද දෙකක්ද. පස්නේ දෙහින්ද මම මැදදි මුත්ත දීගෙනම අන්නගඉදිරයට. තේරවාදීන්ගේ පුනර්භවය මහායානකයන්ගේ පුනර්භවයත් දෙක්. අඩ කට්ිගේ අන්තරා භව කතාවක් එහෙමේනවා අපි චුතිපති සන්ධිය අත්යෙක් ස්කන්ධයන්ගේ පැවැත්ම විස්තර කරනවා. ඒ පස්න මීළඟයක, අන්තරාභවේගන මේ දෙපාසයේ මත එකක්ද නෑ දෙකක්. අන්තරාභවිකයෙක් අන්තරාභව සත්වය කෙල කෙනෙක් නැහැ. අන්තරාභවයක් තියනෙ විදිහක් නෑ. ඒකට හේතුව තමයි මේ නාමුර උපදධර්මයෝ හේතු පලකාකාරීත් තැර නතු පවතින්න නැතිකම. අනිවායම. රූපය නාමේට නාමී රූපය, රූපකාලි වෙන සිතක් පවතින්නනං රූපයක් ඕන ඒ රූපය විදිහට අත්‍යවස්ස වෙනවා වස්තු රූප දැසකය ඒවගේීම. කායේ චක්කු සෝතාදයේ ඉරූප කලාපඕන වෙනවා. ඉරූප කලාපල පහළිවෙනි රූපය පැවැත්මට කරමේ සිට උුසු හරකින් හොේතු ඕන වෙනවා. ඒ කම්මචිතරේතු ආහාර කියන හීතවන් ලැබෙන මාධ්‍යක් ඕන වෙනවා, මේ පංචි පාධනස්කන්දයක පහලවීමක් කොහි හරි තැනක යම් කිසි උපත්තියක් තමයි ලබන්නේ නැත්තන් අන්තරා භවයක් කෙලෙක් නැහැ. ඒකෙම, ජීවත්තන පුද්ගලයෙු කියා කෙනෙක් පනවන්න බැරිනං. මැරීනෙවත උපතක්ගන්නේ මැවුණු කෙනාම නොවන්නේ නම්. ඒ වෙනත් පුද්ගලයෙකුද නොවන්නේ නම්. ඒ දෙකටම මැදි පුද්ගලයෙකුද. එහෙම පුද්ගලයකු ය කියයා පැනවිය නොහැකි පරිසරයක් තුළ දුක්විඳමීම් භවයම් භවයට යන පුද්ගලයෙකු ගැන කතාකිරීම හා. එවැන්නේක් ඇතැයි ප්‍රකාශේ කොතරන්දුවට නිවරෙද්ද. කහුණාවෙන් පහදා දෙන්න ගරු සාමීින් වහන්ස කියලා පින්වත්නය සත්‍යයේ පුද්ගලීක් ආත්මයක් කියන කෙනෙක් එහෙම නෑ. නමුත් පරමාත ධර්ම කතාකනකොට. අවබෝධයෙන් යුක්තව සත්වයා කියන වචනය භාවිතක අවස්ථාතියි යනවා එතනද සත්වයා කියන සත්්‍යය කියන දෘස්තියක් අරගෙන නෙමේ පංචිපාදානස්කන්දය හඳුන් වන්න කරන වචනය මෙතන ඉන්න කෙන ඊළඟ භවියට යන්න නෑ මෙතන තියන කෙනෙක්. ළඟ වයට නොයාට චුතිිපතිසාන්දිය සිද්ධ වෙන්නේ කොහොම දෙ කළ අවබෝධයක් ලබා ගනිතකොට පස්සනේ විස් දෙනවා මෙතැන තියෙන සිත්් පරම්පරාාවී මේ හිතහි ළඟ බවයට නොගියාට අර අන්තිමට ඇතිවන චුතිසිතට කලින් ජවන් සිත්වල විපාක වි්ඥානයේ තමයි ප්‍රතිසන්ධිය විදිහයට පහලවෙන්නේ ඒ විපාක විඤ්ඥානය මොකක්ද ජවන් සිත වන කර්ම විඤ්ඥානය මොකක්දකි අරමුණු මොනවාදී වගේ චෛස්ක තරම් මොනවද පතිසන්ධි විඤ්ඥානයේ බැසගදීක වේත්නා සංඥා සංකාරයන්ගේ ත්න විදිහ සහය අලුත් භවේ මව්පියන්ගේ සුකඩිම්බ සංසේචනාදයට අදාලව ඒ වගින් රූපය ලැබෙන විදිී අනකිනාාගේ කරමේ නිසා කාන්තාවදද පිරිමියෙද්ද කියන භාවරූපය ලැබෙන විද ස්තුරූපද. ගේ ලැබන විදිේ කායිරූප දැසකේ ලැබෙන විදිිය ආයතන දෙකක් ලැබන විදි ඉතිරිී ආයතන වැඩුණු කරලේතු ලව මෙල්ි වැදදුුණු රූපය තුළ පහල වන ආකාරය පසු මොලේකයා ආයතන් ලැබුණාට පස්ස මොලේකයාාකාරී තත්වයට පත්තන විදිිය මෙයාදීවිදියට හේතුපල් ධර්මයාාගේ කිය්‍යාකාරීත්තයේ මසා බලන්න එතකොටඒ පස්සනයට උත්තරය හම්බ වෙනවා මෙ අහලා තියෙන විදිහට වඩා ඉක්මවාගිය ඉතා පැහැදිරි හේතු පල් ධර්මයාගේ කෙයාකාරී වැඩි පිළිවෙලක් තියන බව ඔබ වැටහෙ පට. ගනී. ඊරඟට හලතියන ප්‍රස්්නේ අවසරෑ පින්වස් ස්සාමීන් වහන්සේ මගේ යාළුවෙක්ගේ අම්මට පිළිකාවක් කරන්න පුළුවන් හැමදීම කරල දැන් බලාපොරොත්තු අතැඇල්ල කීවා. ඇගේ අම්මට කෑමකන්න බෑ යන්තම් වතුරබොන්න පුළුවන් ඇවිදින් නෙට්ටිකයි මම අහලතියෙනවා සමහර ලෙඩ කාලයක් පිංකංකනකට නැතිවෙල්ලා යන බව ඒත්ඒ අම්මට පන්සල් එහෙම එක්කං එන්න අමා අරු ඇති. ඇගේ අම්මට මොනවගේ දේවල් කරන්න පුළුවන්ද. වතුර වීදුරුවක් පිරිත් කරල දෙනයක හොඳයිද. ඒ සඳහා විශේෂ පිරිත් තියෙනවාද. තවත් ඒ සඳහා කළ හැකි වෙනදදේවල් අනුකම්පාවෙන් පහදන්න. ඔබහන්සේට පතන බෝධියකින් සැප සහිතපතිපදාවෙන් නිවනම ලැබීවා තෙරුවන්සානෑ පින්වස්වාමින් වහන්ස කියලා. පින්වත්නයේ සමහර රෝග තියෙනවා කුසල කරමයේ බලයෙන් යටපත් කරගන්න පුළුවන් රෝග. සමාරෝගතියෙනවා සලකරමයේ බලයෙන් යටපත් කරගන්න පුළුවන් අම්මාට පාන්සල්ලට අන්න පරුවුණට ගෙතර බුදුමැඳරල්ලඟට යන්න පුළුවන්නේ නැත්තං අම්ම ඉන්න කාබරයේ බුදුමඇරපීන සලස්ල අම්මලව්ව භාවනා කරමින් බුදුවන්දනා කරමි චිත්තජ කරමජ රූප ප්‍රබලවිදියට සරීරයට බලපානාකාරයට හිත සකස් කරවන්න අම්මා ලව්වා යහපත් කුසල කරමයන් කරවන්න රෝගේ හැම තැනම් පැතිල්ලා අසාදදි නැත්නාම් ඒක සුවපත් පැත්තට ඇහැයටෙන් ඉට ක හංකාා. තියනවා අතීත අකුසද කරමජ දසයෝ දිිට් දම්මවේත්නය කරමයේ රුකුලේ යටපත් කර ගන්න පුළුවන් ඕනෑ අසනේපාදයක් හැත්නකොට පිංවත් අවසධ ගත යුතුයි ඒ අවසද සමඟ ඒයට කුසාාසිෙත් ඇතිවන විදිහේ වැඩ පිළිවෙලා කරලා දුන්නාහම අ අවසධ උපකාරයක් කුසාාසිත්තලූපකාරයයක් න්ද චිත්තජ කරමජ රූපාදයක්ත් ලැබෙන නහින්ද. ඒ යට සූපත්කම ලැබෙන්න ඉටකඩ වැඩි. පිරිත් වතුර බොන්න දීමේ සි වරදක් නැහැ පිරිත් කියන්න සලස්සන්න . विभागी में ඒ අම්මා සම්බන්ධව බොහෝම කවනාවේ මෛතයෙන් කටයුතු කරමින් නිතරම හිත නිවන කවුණු අහන්න සලස්සන්න රෝගී ගැන හිතත වීදනාව පස්තැවීමක් ඇති වෙන දෙන්න. එපා නිතරරම චිත්තජ කර්ම ජරූපහෙම බලවත ඇතිවන විදිහට පවත්වමින් දිතදම් වීත්නය කර්මය රුකුල ලැබෙන විදිහට කටයුතු කරවන්න සහෝමි මට්ටමක තබන්න රෝගී උත්සන්න වුණාත් උත්සන්න නොවී රෝගය සුවපත් වුණත් දෙප ඇත්තටම අම්මාටම. මේ ඇතුුණු කුසාාසිත් උපකාර වෙනවා. යම් හේකින් ජීවත්යෙන නොහැකනාා කියමු අන්තිම කාලිමේ ඇතිකනු කුසසාසිෙත් ඉන්ද ඊළඟ බවේද මෙමන් ලෙඩරෝග යට පත්වෙලා හොඳ ප්‍රබල උපත්්‍යයක් ලැබෙන විදිහට උපකාරවෙන්න පුළුවන් දිව්‍ය තැනකුුණත් උපත්ති ලබන්න උපකාරවෙන්න පුළවා. යම් හයකින් සෝපත්කර ගත්ත කියන්න ඒ සෝපත් වනාට පස්සෙත් දිගින් දිගටම ධර්මී හසුරෝමිින් කටයුතු කරන්න වගබලාගන්න. ඊළඟට හලතියන පස්සනේ අවසරෑ පින්ංවස්වාමින් වහන්ස රූප කලාප එකට බැඳී පවතින්නේ කෙසේද. අවකාස ධාත්වයේ පවතින නිසා රූපකලාප රාසියක් එකට එකතු වී හැඩේකට අනුව සමංවිත වී ඇත්තේ කෙසේද. මේ ගැටළුව පහදා දෙන්න අපේ පින්වස් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පාර්තනය බෝතියකින් සුවසේ චතුරාර් සතධර්මේ අවභූත වීවා කියලා. ඒ සත්පුෘස පින්ුවත්න රූප කලාප එකට බැඳී තියෙන්නේ රූප කලාප වසේ පවතින හින්දා. රූපයේ හැමවෙලායම කලාප විදිහට තියෙන්න්නේ. අම පුංචිම රූප අටත් තියෙන එකක් ලොකුම කලාපේ රූප දහතුනත් තියෙන එකක්. එතකො රූප අටක් තියෙන සුද්දාාස්ටක පටව්‍යාපෝතී චූවායු වන්න ගන්දරස් ඕචා. එතකොත්ත ලොකුම රූප කලාපේ රූප දහතුනත් තියෙනවා පුංචිම රූප කලාපී තියෙන රප පටවි්‍යාපෝතීචු වායෝ කියන ඔය හතරකට එකතු නහාම ඒක නිසා ලැබෙනවා වානයක් ගන්ධයක් රසයක් ඕෝජාවක් ඔය තමයි කලාපේ කලාපයෙන් කලාපේයට විංවෙනකොට එතන අවකාස ධාතුව තියෙනවා අවකාස ධාතුූ නිසා මෙෝ මිශ්්‍ර වෙන්නේ හබැයි පින්වර්නී දත්විදිහයට ගත්තාහම දත්ව රූප කලාප ගොඩාත් තියෙනවා මස්සල ගත් හම් ලොන්ිය පොතුවාදිය ගත්තහම වගේ ගරූප කලාප රාසියක් තියෙනවා. ඒ රාසිිය එකට එකතු වෙලා තමයි ඒ වගේ හැඩ රුවාදී ස්වභාවයක් එහෙම සැකසෙන්නේ රූප කලාප ගොඩක් හින්දා. රූපේ කියන කලාප විදිට පවතිනකාක් ඒවා එකනකට බැඳින් නැත්තුූවෙන් වෙලාතින අවකාසධාතුූ තියන හින්දා. මේ අවකාශ ධාතුව තියෙන රූප කලාප ඒ විදිහට මිශසව පවතිනවා මවකුස පිළිසිත ගත දවසිඳං මානය දක්වාම කර්මාදී හීතුූගින් මේ රූප කලාප හටගන්නේ. ළඟට හලතිීන ප්‍රසනේ අවසරෑ පින්ංවා ස්වාමින් වහන්සේ මෑතක සිට ස්වාමින් වහන්සේලාගේ වැරදි මාධ්‍යමගින් නිතරනිතර උළුප්පා දැමීම නිසා සඟරුවනේ ගරුත්තයේ ක්‍රමයිම් පහ වෙනවා නේද ස්වාමින් වහන්සේලා අතර ඇතිවන අඩ දබර සමාජ නොහික්මුණුකයාා ධර්ම විකෘත්තිීන් නිසා සම්බුද්ධ ශාසනයේ දුරුවල වෙනවා නේද සිවුවනක් පිරිසලෙස මීට ගතහැ කියා මාර්ගතිබීද සබුද්ධ සාසනයේ චිරාත් කාලයක් වැජබීවා කියලා ඕ පින්වර්නි ඒ මෑත කාලයේදී බුහෝ දෙනා සිංහල ජාතියේ බුදුදහමයි අඩපන කරන්න උත්සා කරනවා සිවුවනක් පිරිසට පහරපිට පහරගානවා හැබැයි සිවුවනක් පිරිස මේ වෙලාව සමගෙන්ඉන්න නැතිකමනිසා ඉක්මන්ටම දුරු වලවීකෙන යනවා. එකිනිකාට ඔවන් ඇගිලි දිියක්කරනවා හරි කැමති උපාසකපාසිකාන් භික්‍ු භික්ුුණීෙන්ට ඇංගිු දිික් කරන්න හැ භික්ෂ භිස්සුණී කොම උපාසකුපසසිකාවන් රැකගාන උත්සාකරනවා. හුඟහක් උපාසක උපාසකාවන් කියෙන නමින් හිටියට ඒයයි ේබල් කායෝ විතරයි. ඒය බුදුදහම දන්නේෙනෑ බුදුදහම දන්නවා නම් යම්කිසි මේ වගේ ගැටලු නිර්මාණීවේ දියක පුද්ගලයා කෙන. ඒ නිසා සිදුවන දෙයක් කියල දැකල, ඒ කෙලෙස් සහිත පුද්ගලයා වරදකරුවේ කරන්නතුව කෙලෙස් දකින්න සලාස්ෝල්ල ඒකෙනාව නිවැධමාර්ගේ පිහිටුවන්න අනිත්තැයි කටයුතු කරන්නට ඕනේ. විනත්තාගංගල තියෙනවන ගල්ගාල මරන්න පලිගන්න. දඩුුවංකදන්න හිරිහැර කරන්න වද දෙන්න. බුදුදහම එහෙම නෑ එහෙම බුරුදධාම තුළ එහෙම මේ අවස්ථාවක් දෙන්න නෑ ඒකට හේතුව. තමයි මේ ලෝක ඕනෑ පුද්ගලේකතින් වැරදිවෙන්න පුළුවන්. වැදිවෙන්න පුළුවන් වගේ ඒ පුද්ගලයා නිවැදි කරන්නත් වග බලාගන්නට ඕනේ. තමන්ගේ පියා ඝාතනය කරපු පිත්‍ර ඝාතක. අජාසත්ත මහරත්තුමාට බුදුරජාණන් වහන්සේ වැදිකාරයාගෙන ලේබලේ ගැහිවෙන හැ. සංගරත්වය සාාවකදරුවන් අජාසත්ත රත්තුමා ප්‍රතිස්සේප කළේ නැහැ. එ නිසා අච්චරදවුණු වර්දක්කර පජාසත්ව මහරත්තුමාට භාගිවතුන් වහන්සේබවෞුදු අටකට පස්සේ මොන ගැෙන අවස්ථාව හඹ වෙනවා. රත්තුමා මෙෙන අජීවක වෛද්‍යචාතුමාගේ අම්ඹ වයන්ට. බුදුරජාණන් වහන්සේ මොන ගැහෙනවා. මේ වෙනකොට තාත්ත ඝාතනයක ලෞදු අටක්කිහිල්ලා. භාගිවතුන් වහන්සේ මොන ගැහිල්ල භාගිවතුන් වහන්සේගින් ධර්මස්සවනය කරලා පතුමා තමන්කරපු වරදේ බරපත්ලකම තේරුම් අරගෙන ඉන්පාසි සැදැහැති උපාසකයක් වෙනවා. කොච්චරත් දෙකල කිව පලවැනි ධර්ම සංගානාවේ ප්‍රධාන අනුග්‍රාහකයා වෙන්නෙත් අපේ අජාසත්ත මහ රඇත්තුමා. ිහිතන් අපේ දේවදාාතෙරුන් වහන්සේ දීවධදාතර. න්හන්සේ ආනන්තද පාපකරන්වොලින් දෙකක් කරගත්තා. ආනන්තර පාපකන්වොලින් දරුණුම එක වන සංගභේදය කරගත්තේ දේවදත්ත. තරවහන්සේ දේවදත්ත තෙරුන්වහන්සේ කුච්චරි හෙම කළත් භාගිවතුන් වහන්සේ උන්වහන්සේව සසුනෙන්න්නේෙර පිවේ නැහැ. අතිම මොහොති වුුණ දේවධාත තෙරුන්වහන්සේට භාගිවතුන් වහන්සේ මොනග හැන් එන්න අවස්ථාවත් ලැබුණ. ඒ තමයි ශසනයේ හැටි. නොත් ර්තමානය හුඟා ගිහි අය හිතන්ගින ශාසනය කියන්නේ අනිත්තාගංවල වගේ පලි ගැනීම් තියෙන තැනාක් කියලා. හුඟාකට්ටියේ පලිගන්න බනින්න දොස් කියන්න ගිහිියෝන්ගින් වැදුණත් පැවිදිෑගෙන් වැරදි වුණත් ඒ වැදිවලඩ සමාවදීම කරන්න ඕන හැබයි සමාව දෙන්නේ නැතුව පලිගන්න උත්සාහ කරනවා. පින්වුවත්නය සමාවදිනවා කියලා කියන්නේ අර වැදිකාරයාගේ වැරැද් අනිත්තයි අමතකනවා කියන එක නෙමේ ඔහු ඒ වගේ වැෑදිකරන කෙනෙක් කියල හැමෝම දන්න ඔහුට නිවැදිවෙන් අවස්ථාව දෙන්නට ඕනේ ඕනෑම මිනි මරුවට්ට පන්සල වවෘතයි. ඕනෑම ගනිකාවකට පන්සලවවෘත්තයි. ඕනෑම වැදිකරුවෙට්ට පන්සලවවෘත්තයි. ඕනෑම වැදිකරපු භික්ෂුවකට පින්ුවත්නය සාම්නේරකමහෝ උපාසක උපාස්සකාබාවියෘත්තයි නමුත් ඔවුම සාස. නිරපවා හැරිය ඇැකි කහැකි කානාතියෙනවා ගිහියන්ට පත්තනික ච්චන කරමේ දෙෙන වගේම පැවි ජීවිතී ගත කරන අයට පවා ඒ විදිහයට වැදිවලට දඩුවන් දෙන ක්‍රමයයක්ත්තියනවා ධර්ම විනි්‍යානුකූලව හබැයිකොයි වෙලාවකවත් කිසිම කෙනෙ සදාකාලික වැෑදිකරුවෙක් නෙමේ. අන්‍ය ආගමික මතදාන කෙනෙක්ට උනා ශාසනයේ තුළ පැවිදි වෙන්න පුළුවන්. නියමිත පිරිවස්කාලේ පුොරොලැයික අනිත් ආගංුවයට වැඩ බුද්ධාම සුවිසේසී වෙන්නේ. කිසිම ආගමක මේ තරම් මහා පජාත්‍රාන්තික. නිරවුල් ස්වභාවයක් නෑ අනිත් හැම ආගමකම අන්තවාදී මතවාද තියෙනවා දැටි මත තියෙනවා හැබැ පිවර්ත්නේ බුදුදහමේ විතරයි. මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තියෙන්නේ ඒ තරාම බුදුදහම සුන්දරයි. ඉතින් ඒ සුන්දරාත්වය අසුන්දරවිදිට ගන්න මිත්‍ය ආදෘෂ්ටික පිරිස්. හුඟක් බෞද්ධෝ ලේබර් කාරය විතරයි මිත්‍ය දෘෂ්ටිකයෝ. එනිසා ඒකට්ටිය සංගරාත්නයට බනින්න දොස් කියන්න පාවිච්චි කලාට සංගරත්නය අවල. දක්ුණොත් ඒක එලිපිට කතා කරන්නට ඕන. සීීමමාලකි ඇත්ලත කතා කල විසන්න කව්ුණු තියෙනවා පොහොය කර්ම කරමින් කරන්න ඕන කව්න තින අනේක් කවුණු භාගිවතුන්නාහස කලාගේ යම්යන් වැදි වල්දි ආධිම්මිකයා නිදහස් කරලා ඉම්පාසි අනිත්වැෑදි කරපු පුද්ගලයාගේ නමීන්දං අද දක්වාී න අදටත් උදායි හාමුරුව කෞද කියල දන්නවන. උදායි හාමුදුවන්ගේ වැරදිී සම්බන්ධව, අදටත් උන්හන්සේ සම්බන්ධය කතා කරන, ඒවගේ මෑතක දුනත් බිස්සන් වහන්සලා යම්යන් වැදි කළ හම සංගරත්නේත්න මෙ ඇගිරන්න ඇගිල් දිික්කරන්න ඕන ඒ පුද්ගලයාට පුද්ගලයාව නිවැදි කරන්න කටයුතු කරන්න ඕන එතකොට මහා සමාජයේ ධර්මවිනි දරකරගන්න ඕන. ජන් ගැටලුවක්කා හම මාධ්‍ය උත්සාහ කරන්න ඕන ධර්මවිනිය අනුවේක දකින්න මිසා අර අනිත්තාගන් වලින් උගන්නපු දෘෂති අනුව දකින්න නෙමේ පලිගනීම ස්භාවයෙන් දකින්න නෙමේ. ඇගලිදික් කරල හිංසා කිරීමේ ස්භාවීන් දකින්න නෙමේ මාධ්‍ය උත්සාහ කරන්න ඕනේ ධර්මවිනය මතු කරලා මේ ධර්මකානාවට විරුද්ධ මෙනමේ වගේ කියාවලයක් උනා කියලා දැනුවත් කරන්න. ගිිය උත්සාහ කරන්න ඕනේ ඇතිහෙම ස්මින් හසල උත්සාහ කරන්න ඕන එඇතහෙම ධර්මවි. කූල පස්සනයට පිළිතුූ දෙනවා මිසල් වෙනවෙන දුෘෂ්ටි වෙනවෙන ආගමික මතවාද වෙනවෙන කවුණු කානා අනුව සංගරාත්නයට අදාළව තීන්දු තියෙන ගන්න යන්න හොඳ නැහැ සිව්ුවනක් පිරිසේ ධරම විනිානුකූලව කටයුතු කළො අනිවාරයම නොමගේ යනකට්ටිය සුමඟ ටෙනවාගේීම මේ පරිහානිය වලක්වාගන්න පුළුවන්. ඊළඟට හලතියන ප්‍ර්නය තමයි අවසර ස්සාමීන් වහන්සේ ගෙදරක හෝ පන්සලයේ ධර්ම දේශනයක් පැවති විට ඒ අවසානයේ සරු දෙනාට අත ගස්වා ස්වාමීන් වහන්සේට පූජාකරන පිරිකට සහාරය පිරිකර අත ගස්සන විට ඒයට වටිනාකමින් අඩු මුදල්නෝට්ටු කාසි දමයි ඒ සුදුසු කියාවදද කවුණාවෙන් පහදා දෙන්න කියලා එක්කෙක්ක ධර්ම දේශනාවං සවන ඒ කලාට පස්සේ ඒවාට පජ පවත්න විධාකාරය. විවිධ විදිහයට පූචා පවත්වනවා. කොහොමත් මුදල් සම්බන්ධය කැපකරුදායකයින් ඉන්නවා කැපකරුවන් ඉන්නවා සංගලත්නයට අම් දෙ පූචා කරනකට ඒවා සම්බන්ධුව කටයුතු සිද්ධරන විදිහත් තියෙනවා. තමතමන්ට තම තමන් කැමතිි විදිහේ පුුණ කර්මියෝ කරගන්න පුළුවන්කම තියෙනවා, ස්වාමීින්න් වහන්සේලාට තමන් වහන්සේලා උදෙසා මුදල් පිළිගැනීමක් කරන්න පුළුවන් මක් නැහැ. එ නමුත් ගී ඇත්තන්ට තමන් කැමති විදිහතයේ පින්කම් සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙන ඔවුන්ට ඇතිවෙන්නේ කුසා සිතක් නම් ඒ කුසලේයට විපාකයක් තියෙනවා තමන් සන්තක දේවල් පූජා කරන කොටය. ඊළඟට හලතියෙන පස්නේ, ගරු කල්්‍යයානිමි්‍යයාණන් වහන්සේ මුල් බුදුසමයට අනුව දෙවියන්ට මිනිසුන් වෙත කිසිම බලපෑමක් එල්ල කළ නොහැකිද. පිංුවත්නිි පස්්නවල පස්්න කීපයක් තියනෙහින්ද කාලේ පිරිමාගත යුතු හින්දමං දැම් මෙතන ඉදල්ලා ඒ අහන පස්්න මාලාවේ පස්නෙන් පස්්නට පිළිතුර දීගෙන යන්නම්. පින්ුවත්න මුල්බුදු සමයට අනුව දෙවියන්ට මිනිසුම් වෙත කිසිම බලපෑමක් එල්ල කළ නොහැකිද. ෑ මුල්බුදු සමයේ තියෙනවා. දෙවර මිනිසුන්ට ආව්‍යස වෙනවා අයංයක් වු ආවිසතියකු හීතයේති විහේතේදී. ඒවාගේ අරක යකක් සැරියුත් මහරහතන් වහන්සේට හි විසාල ටොක්කක් අනිනවා. ඒවාගේ මාරයා මේ ආවේස වෙනවා. විධඒ වගේ ගැටලු තියෙනවා දෙවරු විධ දේවාය කරනවා සංගරාත්නය බේද කරවන්න මේ වගේ දෙවියන්ගේ නොහිෙක්මුණු වැඩ ගොඩක් සිද්ධ වෙනවා. මේවාගේ දෙවියම් මිනිසුන්ට විධ බලපෑම් කර පවස්ථා මුල් බුදු සමි ඕන තරන්තියනවා. උදවපකාරය කළ නොහැකිද නෑ උදවඋපකාය කර පවස්ථා තෝන් තරන්තියෙනවා. චිංචිමානවිකාගේ ධර්මිටය කැප්වෙත් සකදීවරාජයයාගේ උපදෙස් මත දෙවිකෙනෙක් දෙවියන් දෙන්නේෙක්. එතකොට දෙවියම් පිළිබඳ ඇති බුහෝ විස්තර පසු කාලීනව වෙනත්තා ගන්තුලියම් බුදුදහමට අවශෝසනය කර ගත්දේවල්ද සම්පූර්ණින් වැරදිඒ කතාව. කෙලින්මම තුෂත දීවලෝකෙන් තමයි මහබෝධිසත් යන් වහන්සේ මවකුස පිරිසිඳ ගන්නත්තාවේ.ඒවගේම සගග දීවරාජයා කෙලක කියන්නේ තවතිසා දීවලෝකෙට අධිපති දෙවියෝ. දීවලෝකවල කෙලින්මම උපත් තිලබනවා චාතුරු මහරාජික තාවතින්සේ යාමේතුව ස්තේ නිම්මාරතිය පානීින් මෙත වසවාර්තිය. මෙහම දීවලෝක තියවා දීවලෝකවල දිහේතුක තිහේතුවකට්ටේ ඉන්නවා. වැඩිපුර මඟපල්ලාබීන් ඉන්න අභිතරමි දේශනා කළේ දෙවියන්ත මාකාරයට තේරුන්ගන්න. දෙවියන් පිළිබඳුව තියන බොහෝ විස්තර පසුකාලීන වෙනත්තාගංවලින් බුද්ධහමට අවසෝසනය කර ගත්ත දේවල්නෙ මේ භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කරපු දේවල් දෙවියන්ටම දේශනා කරපුූත්. සූත දේශනා සංයුත්තනිකායි දේවතා සංයුත්තකේ තියෙනවා දෙවියන් අයින් කරන්න පුළුවන් පිරිසක් නෙමේ දෙවරු කරකයාන්න ඉන්න පිරිසක් අඩි හින්දුුආගෙමේ දෙවරු ගැන්න්නෙම මේ කතා කරන්න දෙවරු කියනි ඉන්න පිරිසක් භූමි තිස්සකෙන් භූමිහයක් ඔවුන් යියෝජනය කරනවා. ඊළඟට හලතියෙන පස්්නය තමයි ගෞරවනීය සාමීන් වහන්සේ ධර්මානකූලව භාවරූපයේ හටගන්නේ විඤ්ඥානය කලද රූපයට බැසගැනීමෙන් පසුව නේද. මේ පස්න දිග වැදී ඒක නිසා මම පස්්න මැදදිම උත්තර දීගෙන යන්නන් භාවරූපයේ හටගන්නේ විඤ්ඥානය කලදරූපයට බසගැනීමෙන් පසුනේද. පත්න භාවරූපය හටගන්නන්නේ විඤ්ඥානය කලලරූපය කියන එකට වඩා පතිසන්දිය විදිහට පහළ වෙන කොටමයි ප්‍රතිසන්දිී විඤ්ඥානයත් එක්ක තමයි කලරූපය පහලවෙන්නේ කලලේ කියන්නේ පින්වර්ත්න සම්පූර්ණිම වස්තු දසකේ කාය දසකේ භාව දසකේ තියෙන ලීපාටට හැරුන් ඇති මුල් සතියට කියන නමක්. තිරතේ ලස යතා බින්දූ සප්පි මණ්ඩු අනාවිිලෝ ඒවාන් වන්න පටිභාගන් කලලන් සම්ප උච්චතය කියෙන අවස්ථාව තමයි කලලේ කලක කියන්නේ භාවරූපය හටගන්නේ විඤ්ඥානය කල රූපේයට බැස ගැනීමෙන් පසු කියන කතා වැරදි. කල රූපය කියන විඤ්ඥානයේ බැස ගැනීමත් එක්ක වස්තු දසකාය දසක භාව දස කියෙන රූප කලාප තුන කරමජ වසෙන් පහල වෙලා තිය ලීපාටට හැරෙන්න්න කලේ මුල් සති අවස්ථාව මුල් සතියට තමයි කල රූපය කියෙන කියන්න පටමන් කලලෝ හෝතයි. මුල් සතිය කල් දූපේ. එතුර භාාවරෝූපේ කියාන්නේෙ පතිසන්දි විඥාණය බැසගන්නවත් එක්කම් පහළවන රූප කලාපතුනෙන් ස්ථයාද්ද පුළු සේද්ද කියන කාරණාව. එවගේම උබහලා තියෙන්නේ එනම් කලලේ හටගෙන සතියකට පමණ පසු නේද නෑ. එක සම්පූනයෙන් වැදිමිත්්‍යයා කතාවක් පලවන සතියට තමයි කලලේ කියලා කියන්නේ. නමුත් විද්‍යානකූල ස්ථීහෝ පුරස බව සංසේචනය සමගම තීරණය වේ මෙහිදී විඤ්ඥානයේ කළලේට බැසගැනීමටත් පෙර කලලේ භාවරූපයේ තීරණය වෙලා නීදස්වාමින්නසනෑ ඔබට සම්පූර්ණ වැරදීමක් කලා තියෙන්නේ සම්පූණයම සිද්ධ වෙන්නේ ඔබ වැරදීමට නැදී සම්පූර්යෙන් ඔබට වැදි ෘ්තිාත්තියෙන්නේ මෙතන දිසිද්ධ වෙන්න මෙහෙමයි අම්මා ඔසප චක්‍රය තුළ දරු ගැබක් පිහිතන්න පුළුවන් දින කීපයයට ඇැවිල්ල තියෙද්දි. මවුපියන්ගේ ලිංගික සංශේචනයන් පස්සේ. ඒ සුක්කඩිම්භ සංශේචනයේ ගරභාසභිත්තියේ තැන්පත්ත තියෙන ඒ දින කීපය තුළ දින දෙක තුළ දෙක තුන තුළ. පුංචිකාල සීමාව තුළ මැරණ කනේගේ ප්‍රතිසන්ධි විඤ්ඥානයේ අතරනට බැසගන්නකොට. ඒ ප්‍රතිසන්ධි විඤ්ඥානයේ බැස ගැනීමත් එක්කම තමයි කල ලේවෙන්නේ පටමං කල ලෝහෝති ඉතින්දි හම්බනවා කර්ම ජවස්සයෙන් පිංවර්ත්නී රූප කලාප තුනා කම්භෝනාව අවස්තු දසකයේ කාය දසකගේ භාව දසකය පටමන් කල ලෝහෝති මේ තමයි කලල අවස්ථාව කියලා කියන්නේ එහෙමතේරුන් ගන්න ඕන අර විදදිහට න මින්. මේක සිද්ධවනදී ඔබට තියෙන වැැදි වැටහීමක්. එන විඤ්ඥානයේ බැසගනයේ විඤ්ඥානයේ භාාවරූපයට ගැලපෙන කාල්ලයකට නේද ස්වාමිාසනෑ ඒක වැරදි විඤ්ඥානයේ බැසගන්නේ පිංවත්න භාාවරූපය භාවදැසකය වස්තුදසකයයි කායදසකයයි කියන එකන ආයතන දෙකකුයි ස්ථාපුල් සයවීමේ කාණාවත් එක්ක තමයි විඤ්ඥානයේ බැසගන්න ඒ කරක් මේ කරමය සිද්ධවනයකක් ඔබේ දුස්ටේ වැරදි. එතකොට විඤ්ඥානයේ මගින් කලලයේ භාාවරූපය තීරනයවීමක් නෙමේ විඤ්ඥානයට ගැලපෙන භාාවරූපයක් සහිත කාල්ලයකට විඤ්ඥාණයේ බැසගැනීමක් නේ සවයහස්ස සිදුවෙනම ඇතෙකක් නෑ අර මුලද වරද්ධගත්ත හින්ද මේ පස්්න අගටත් දිගට වරද්දගෙන යන්නේ එසේත් නැත්නම් විද්‍යාවවිස්තේ පුරුස බවයි ධර්ම භාවරූපය එකනකට වෙනස් කවුණෝ දෙකක්ද කියෙලා ඇහුවෝ නෑ ඔබට පස්නේ පටලවගෙන්ත ඔබ බෞද්ධකමේ දන් නෑමේ වෙලාවේදී. විද්‍යාවෙන් උගන්නන්නේ පතිසන්දිී විඤ්ඥානය පහළබෙන විඤ්‍යාන කතාඒ කටි දන්න නේ මවපියන්ගේ සුක්කරිම්බ සංසේචනයන් එක්ක ලැබ ලැබෙන්න කාන්තා පිරිිමි බව කියන අදහසනං ඒ අනිවාරයෙන් බුදුදධාමාත්්‍යයක ඇඟ වෙනවා. බුදුදාමය කියන්නේ ලංගික සංසාර්ග ඇලා සුක්කඩිම්බ සංසේචනය සිදුවන එතනට බැසගන්න පතිසන්දිි විඤ්ානය. එක්ක වස්තු දසේකා දැසක භාාවදසකකාය ලබෙන ලේපාටට හැල්ල නැති පලවැනි අවස්ථාව තමයි මේ කලලේ වෙන්නේ විද්‍යාවෙන් වර්තමානය කතාකාය වි න අතිී තිහෙමණ මේ කතා කල ඕවමීට වසර කීපේට කලින් වෙනත් විකෘතිී මතවාදකිව්වේ දැන් කියන්නේ ඔය වගේ කතාවක් නම් දැංගෝන්ගැ විල්ලතියන බදුධාමේ කියන කාරණාවටය. ඊළඟට අහලතියෙන ප්‍රස්නය තමයි පින්වා සාමින් වහන්සේ. පිරිත්දේශනාවලින් සෙස්සාන්ත කිරීම, වෛදික විශ්වාසයන් හරහා බුදුදහමට එකතු වීද. නැතිනම් බුදුන්වහන්සේගේ කාලීෂසිිටම පිරිත්කීම ආදීසෙත් පිරිත් පැවතියේද. කවුුණාවෙන් පහදා දෙන්න තුනරුවන්ගේ සානයි ඔබ හලතිනාතු බොච්චග පිරිත භාගවතුන්හස අසනේ පෙන්ඉද්දී දේශනා කරව ආගත්ත කියලා. ඔබ හලතිීනාදු බුච්චංගපීත භාගවතුන්හන්සේ දේශනා කලා කියලා. ුන්ාතේ ොච්චන්ගේ ො ගල්ලා අත්තේයට බොච්චන්ගේ කසපත්තේයට ොච්චන්ගේ හෙම භාගවතුන් වහසේ වැඩිහිටේ කාලදම එහම ුණනේ අර පුංචි දරවාම යේයන සූධානමෙන් ඉත්ම අර දෙවියන් විසින් ඔය බයිෂ වන දෙවියන් විසින් දුන්නු වරමී යක්ෂයා විසින් ගන්න සූධානමෙන් ඉන්නකොට භාගවතුන් වහන්සයක වලාක් වන්නත්්‍යයතින ඒ කාල ඉඳ අම්ම භාගවතන් වහන්සේ දේශනා කරපුතුම් දමසේ සද්ධාරමේ නිත නිතරම නැවත් නැවට මෙහේ කරමින් සච්ායනාර නැවත් නැවත සච්ඡායනා කරමිගේ යාසිරවාදය රැකවණය වගේම ඒ කුසාසිෙත් උපදවාගන්න කටයුතු කළයේ ඇතිකර ගන්න කුසාසිත්තට දිට්ට දම්වේත්ය උපචවේත්නය අපාපරියවේත්ය විපාධරමත් ලබා ගත්තා. භාගිවතුන්නස් ජීවමානය වැඩිහිතේ කාලින් දම්මයි ආවේ පසුකාලය ඒක ියම්‍යන්දේවල එකතු වනාා. මහා ජයමංගල ගාථ අදියනුවරයු ග එකතු වුණ, ඒවාගේ සිෙත් පිරිතාදිය පසුකාලෙන් එකතු වනත් සූත ධර්මදියසන අභාග්‍යතුන් වහසේ වැඩ හිටිය කාලයන් ලම පරිහණය කළා. සත්පුරස පින්ුවත්නී ඊළඟට හලතියෙන පස්්නේ තෙරුවන් සෑන ස්වාමින්න් වහන්සේ. අසඥ භවයේ මනආයතනයේ හටගැනීමක් සිදු නොවනත්. දම්මායතනයේ හටගැනීමක් සිදුවන්නේ ඇයිද ස්වාමින් වහන්සේ. තවද අසඥ භවී කලේබරස්ස නික්කේ පේසි දුවන්නේ රූපස්කන්දී පහලවීම නිසා නම් දිවලෝකවලත් රූපස්කන්දී පහලවීම සිදු වනවා නීදස්වාමින් වහන්ස කියලා සත්පුරුස පිංුවත්නේ. අස්‍ය බවයේ මනායතනයයි ධම්මාරම මනායතනය පහළි වෙන්නේ නැහැ. මනායතනයේ පහළ නොවනත් ධම්මා එතනයේ හටිගැනීමක් වෙනවාදික ලැහූ දම්මා යතනයක කොටසක් හටගන්නවා ඒ තමයි. අසංඥ මේ සත්්‍යයේදී රූපායතනයයි දම්මායතනයේ රූපීට අදාල තියන ධර්මතා කොට්ටාස තමයි පහල වෙන්නේ එකී විදිහත්තේ රුන්ගන්න ඒ කියෙන් අසංඥතාත්තත්වී තින ආයතන දෙකයින එකක් රූපායතනය ඒවාගේම රූපායතනයට අදාලයෝ පවතින දම්මායතනේ ධම්මායතනය කෙලකිවවා මනායතනයට එකතු වන දම්මායතනයේදී එතන දි සියල්ල එකතු වනාට මෙතින්දි රූපීට අදා ධර්මකානා සම්බන්ධුව තේරුන්ගන්න ඕනේ ඒවගේ මසං්‍ය භවේ කලේබරස්ස නික්කේ පේ සිදුවන්නේ රූපස්කන්දයේ පහලවීම නිසා නම් දීවලෝකවලත් රූපස්කන්දයේ පහලවීම සිදුවෙනවානේ ද සාමින් වහස කළ ඇහුවොත් සත්පුල්ස පින්ංවර්නී. අසං්‍ය සත්‍යේ දිවලෝකවට වඩා සම්පූර්ණීම වෙනස්තැනක් මෙතන පංච වෝකාරතනක් අතන ඒක වෝකාර තැනක්. ඒ ෝකාඩ භූමියය කර්්ථයක චුතවීම විස්තර කරන්න භාගවතුන් වහන්සේ කවුණු දේශනා කළ තියෙනවා. ඊළඟට හලතියන පස්නේ තිරුවන් සෑනෑ ස්මීන් වහන්සේ. කිසියා මානසික ව්‍යාධියකීම් පෙල්න රෝගියකු විසින්, තමන් මානසික ව්‍යාධියකීම් පෙළෙන බව දැන ප්‍රතිකාර සඳහා යොමුවීමත් තවත් රෝගියකු තමන්ට මාංසික ව්‍යාධයක් ඇති බවටත් නොදැන සිටීමවත් සැටීමටත් හේතුව කුමක්ද වාමින්න් වහන්ස කියලා. සත්පුස පිංවත්න එතනද ඒ අයගේ අවබෝධය තරමය හැටිසිහිනුවනේ තරමය හැටි. ඒ අයට තමන් ගැනතියෙන දෘෂ්ටිවල තරමේ හැටි මේ වගේ කවනු තමයි ඒ පසු පස්සේ තියෙන්නේ මාංසික ව්‍යාධියකින් පෙලි ඉන්න කට්ටියත් මේඒ වගේ මාංසික ව්‍යාධියකින් පෙලි ඉද්දි ඒ බව දන්න නැතිකට්ටියත් ඉන්නවා දන්න නැතිකට්ටය දැනු අත්කරගන්න ඕන දන්නකට්ටියය සඳහායොමු වෙනවා. එතනදී ඒ අගේ දෘෂ්ටි. ඒගේ විශවාසයක් ඒ කට්ටි පිළිගන්න විදි මට මේ ලෙඩක් අසනේපයක් නෑ කියල ඒ කට්ටි විශ්වාස කරනවා ඒ විදිහයට සිතන ස්වභාවය, ඒක රෝගයේ ලක්ෂණත් වෙනවා ඒමගේ වෙලාවදී. එහෙම රෝගයේම ලක්ෂණයක් වෙනවා තමන්ට ඒ අසනජපයක් නෑ කියලා හිතන අවස්ථාත්. ඒ ඒ වෙලාවට බොහෝම කවුණාවේ මෛත්‍යයෙන් දූරදාසීව ප්‍රඥාවන්තව ඒ කවුුණු හස්සරවලේ ජීවිත බේරගන්නට ඕනේ. ඊළඟට හලතියන පස්්නය තමයි, අවසරෑ පින්වස් ස්වාමීින් වහන්සේ. දැරිවයක් වැඩිවයට පත් වූ අවස්ථාවක, මත්වතුට ආදිය පානය කර, ලොකු උත්සවගන්නවට වඩා නිවසේ ධර්ම දේශනාවක් පැවැත්වීම. ධානයක් දීම එවැනි අවස්ථාවක ධර්මයට අනුව සුදු සුද ස්වාමින් වහන්සේ, මොන තරන්සූ සුද වියයුත්තේ තරිනං එයයි නමුත් අතීතියර් විධගෝතිට පිරි සිද්ධ කලා වගේ. ඔන්න දැන් අපේ ඉන්නවා ඇවිවහා කරන්න පොළුවවා මට්ට මේ දරුව එක් කියලා, ලෝකේටම අර දරවා අරවිදියට විවෘත්ත කරලා ඒ විදිහතස්ඒ දරුවගේ. එම ජීවිතීත තරුණ අයගේ අවධානී වැඩිපුර එන විදිහට කටයුතු වර්තමානය සිද්ධකරනවා නමුත් ඊට වඩා සුදුසුමදිය තමයි දරුවවාත් ගෞරවනීය තත්වයට පත්ව වෙනවා පවුලේ අයගේ ගෞරවනී තත්වය ඇතිවෙනවා ඔවුන්ගේ උපාසක භාවයක් බොහෝ මෝදර සුලක්ෂත වෙනවා තුන්ුරුවන්සානයගිය කට්ටිය ඒ වගේ දේවයක නැතුව ධර්ම දියසනා ආදිය පවත්තා දාානආදිය සිදු කරලා එහෙම කටයුතු කරන වනගේක දරුවට හොක් නැත්. විධාකාරමිත්‍යා මතවාද නස්වස්ත්‍ර විදේවත් එක්ක ජීවිත අවුල් කරගන්නවා. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය පින්වස්සාමින් වහන්සේ. මේලෝකේ නයාාමධර්ම පහක් අනුව පවතිී. මම අසා ඇති පරිදි අපේ පින්වස්සාමිහස නමගගේ නමක් සඳහංකරනවා ස්වාමිින් වහන්සේගේ දේශනා තුලින්. මට තෙවුුණාවෑදී නොදනිමි. නියාාම ධර්ම තුලින් බහුලව, බලපෑම ඇතිකරනුයේ කම්ම නයාම වන අතර, පංච ඉන්දීයට ගෝචර වන කටුක අරමුණු සංසාරික ජීවිතයේ තුළ අපි අකුසල කරම නිසාය. නමුත් එහිදී අපේ හිතේ ඇතිවන සුම් නස දොම් නස උපේක්ෂාවන්ට කරමය බල නොපායි. ඒදී ඉතිරි නියාම ධර්මහතර සිදිවීමට කම්ම න්‍යාමය බලපාරණේ නෑනේද. එමෙන්ම නයාාමධර්ම සඳහා, ගම්ම නයාමේ බල නොපෑවද. ඒ උතු දම්ම නයාාම ආදී නිසා හටගන්නා විවිධ දීවලට අපි මුහුණ දීමට අපි ඒ තැංගලට යොමු කරවන්නේ අපේ කර්මය නිසා නොවේද. කවනාවෙන් පැහැදිලික දෙෙන සේක්වා තිරුවන් සසානෑ පින්වා සාමින් වහන්ස කියලා. සත්පුරස පිංගුවත්න ඒවගේම තවදෝටත් මේ නියාම දරම ඉගෙන ගත්තැහැකි දේසනා තිබේද කියලා හලා තියෙනවා එතනීමම පිළිතුරු ලබාද දෙන්න. ඕ යනවා අභිදර්රමය තුළ මේ කපූරුවට විස්තර කරනවා අපත් තබි ධර්ම පන්තු ල අපිත් මේක පූර්ණව උගන්නල තියෙනවා. අන්තජාලය ඇතියවා අරගෙන අහන්න. පින්ංුවත්නී නියාම ධර්මතුලින් බහුලවම බලපෑම්කන්නේ කම්ම නියාමේ ඒක තම ඇත්ත කතාව. ඒවාගේම පංචීන්දයාන්ට ගෝචරවන කටුකාරමුණු සංසාරික ජීවිතය තුළ අපි අකුසලකර්ම නිසා ඒ කහෙම තමයි. මකද ඔය ඇත්තන්ගේ ඇහැකණනාසේ දිවසරීදය කියෙන ඔය ස්ථානවල පාලවන විඤ්ඥානවලදී අකුසල විපාකය අකුසලාරමුණු ගන්නමේ,කුසලි විපාකය අනිෂ්ටාරමුණු ගන්නවා කුසල විපාක ඉෂ්ටාරමුණු ගන්නවා. එතන්දි ඔබේ අකුසලකරම විපාක, කුසලකරම විපාක ආදී විඤ්ඥාන තමයි ලැබෙන්නේ. ඒ ඔබේ උසසර රැස්කරගත්තේ වගේ විපාක එහිතේ ඇතිවල සොම්නස දොම්න්නස්ස උපේක්ෂා කර්මයට බල නොපායි ඔ ඒකිහෙම තමයි අඩ ඇතිවන හිත්වල අරමුණේ රස වින්න ස්වභාවයන් තියෙනවා හැබැයි අර චක්කු විඤඥානය කොහොමත් උපෙක්කා සෝතගහනාදයේ විඤ්ඥාන කොහොමත් උපෙක්කා විඤ්ඥාන කර්ම විපාක ස්වභාවයක් නිසාම ලැබෙන විඤ්ඥානයෝ ඇයිවාගේම අනේ කනේතය වගේ කරම හිත්වලට ලැබෙන කරම විපාක ස්වභාවයක් වේදන දගත්තාාම ඒ වීතනා සෝමනස්ස දෝමනස් සුපෙක්කාදිය අද ජක්කු සම්පස්සච වීදනාව විදිට ගත්තාම සෝද සම්පස්සච වේත්නාාව විදියට ගත්තාම හැපෙන අරමුණේ රසය මත්තුකරද්දිී මතුකරරසේ විඳින ඒ වේදනාව ආදී විදිහටය කවුුණු එහෙම ගන්නවන ඒක ගැඹුරු කානාව බොහම ගැඹුරීින් දකිකොට ඔයඇත්තන්ට ූට වඩා ගැඹුරීමක විස්තරවසයෙන් තේරුම් ගන්න පුලුවන්කම ලැබෙනවා. මේක ගැඹුරු කාරණාව පිංවත්න කරම විපාක් ගෙන කානවිදිීත්ඒක ගති. පැති තියවා. ඒ වගේම නයාමධර්ම සඳහා, ගම්මනයාාමේ බලනො පෑවද ඒ උතුම දම්ම නයාම ආදිය හට දිසා හටගන්න විවිධ දේවල්ලට අපි මුහුණ දීමට අප ඒ තැන්වලට යොමු කරවන්නේ අපේ කරමේ නිසා නොවේද විවිධ කාලය විපත්ති ගති සම්පත්ති ඒ කාල සම්පාත්ති ප්‍රයෝග සම්පාති ප්‍රයෝග විපත්ති උපදි සම්පාතිය උපදි විපත්තිය ආදී විද කවුණ කාරණත් මෙතන්දිගන්නට ඕන අපේ කවල් නැත්තන් ඔබේ කරමහින්ද ඒ තැංවල උපත්වය ලබනකොට. ඒකට අර විවිධාකාර සම්පත්ති විපත්තිිකාණ අනුව කල්කුසල කරම තිබනත් ඒකට ඉද නොලැබෙනවස්ථා තින අකුසල කරම තිබුණත් ඒක ඉඩ නොලැබෙන අවස්ථා යනවා බාහිර හේතු සාධකාදී තියෙනවා න්‍යාම ධර්මතා තියෙනවා න්‍යාමතරයේදී සම්පත්තිී පත්තිිකවුණු දැනගන්න එකො ඒකවු හොදර තේරු ගන්න පුළවා. ළඟට හලතියන ප්‍රශසනේ තමයි අවශරය ස්වාමින් වහන්ස විමුක්තා එතන සීර්ස පංචක යටතේ එන ධර්ම සචඡායනා කරන ආකාරිය පැහැදලි කරන්න ඔබහන්සේ පාර්තනය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධී ඒවා කියලා ඒ සඳහා ඔය ඇත්තන්ට හොඳ සූත දේශස්නාව ක අපි කියන්න ඒ තමයි අංගුත්ත නිකායි විමුක්තා එතන සූතයේ ඒ අගුත්ත නිකායි විමුක්තා ඇතන සූතයේ ගත්තාම ඔය ඇත්තන්ට ඒ ධර්මතාහාම ෙන ඒ ධර්මතාවල තියෙන පලවැනිියක මේ ශාසනයේ පැවිදි පිංවතුන් වහන්සේ ශාස්තුූන් වහන්සේ හෝ වෙනත්න අනතර ගුරු ස්ථානක සබ්‍රහ්මචරයන් වහන්සේ නමක් හරිදේ චතුරාර් සත්‍ය ධර්මය දේශනා කරනවන ඒ ධර්මේ ඒ විදිහටම ඒක තේරුන් අරගෙන පෙළදහ මෙහෙම තේරුන් අරගේ අර්ථය විදි දැනගෙන තවරන පීතිය හටගෙන ඔයි විදිහට පිංුවත්න අර්හත්තය සාක්ෂත් කර ගැනීම අ. ලක්කායපත විමුක්තා තන එහි විස්තර කරනවා ඒ ආකාරයට ඔයකාවනුව ඔය ඇත්ත විමුක්තා ඇතර සූතිීන් දැනගන්නට ඕන. විමුක්තා ඇතර සූතිය අනුව කටයුතුගන්න ඔය ඇත්තෝ වගබලාගන්නට ඕනෑ. ඊළඟට අහලතියෙන පස්නේ තමයි. අවසරයි අපේ හාමුදුරුවනේ මිනිසුන්ගේ ආවස අවුදු සීයෙන් පහලට යන විට සියදුු නරකසිත්. අධරම රාගේ විසම ලෝබී ඇතිවන බව ධර්මය සඳහන් වේ. නමුත් තවමත් අවුදු සීයකට වඩා ජීවත්තන මිනිසුන් සිටිය නිසා මිනිස් ආවිස. අවුර සීයට වඩා පහල ගොස් නැති බවත්. සියලු අකුසා සිතිවිල සියලුම සිත් තුළ බලවත්ත පහල නොවන බව සැලකී හැකිදූහෙම සරකන්නට ඕනේ ධර්මානකූලෝ මේ ගැන පැහැල්ලි කළ දෙන්න කියලායි අහලතියෙන්නේ පින්ුවත්නී මේ කාල සීමා මඟ පලතාම උපදවා ගන්න පුළුවන් කාලසීමාවක් අධර්මරාගාදිය මේ කාලි විසමරූබාධි හොඳට වාර්තනය වුණාට තව ඉදිරියට යනකෝොත් තමයි, ඒක හුන්තටම බලවත්ත අවස්ථාවන්නේ මිනිස්සුන්ගේ පරමාවස අෞුදු සීයෙන් අඩු වෙලා පහලට පහරට අද්දී මඟපල්ලා බීම් පවා ලෝකෙ පහළවන අවස්ථාව නැත්තිව යනතැනටම මිනිස්සුන්ගේ කෙලිස් ධර්මයෝ බහුලි වෙලා යනවා එහෙම කාලයක් අනාගතයේදී උදාවෙනවා. ඊළඟට හලතියෙන ප්‍රස්්නය තමයි අවසරය පින්වත් සාමින් වහන්සේ අට පිරිකර පන්සලෙෙන් අරගෙන නැවතත් පන්සර්ට පූජා කිරීම මෑතකාලයේ බහුලයේ එයින් පූජාකරන අයට පින්සිදුවන්නේ නැද්ද ඇයි පංුවත්න හෙම පූජාකරණකට්ටේ මිනිමාන අදහසගින්ද පූජ කරන්නේ. නතන් සතුමාන අදහසකින් පූජකනවන්නම් පින්සිද්ධ වෙන්නේ. සොලකාංකය අදහසකින් පූජකරවනම් පින් සිද්ධ වෙන්න. කාමීවාදව හැස දෙන්න බොරු කියන කලාම් කියන සරපවස වත්න කතාකන් හිස්වත්න කතා කරන දැඩි ලෝභේ කීන්තිය මිත්‍යා දුෂ්ටයකින් දසකුසල කරම පතයන් කෙරෙන විදිහට නැත්තන්ගේ කරමපතයයක් ඇතිහිතකින් ඒක කරනවනම් අකුසල කරමයක් වෙන්නේ. හැබයි ඒකෙනට අලෝබ අදුව සමෝ හේතියෙනවාන. ඒ අනුව කුසලි විපාකය ලැබෙන්නේ. අලෝබී අදෝසය තියන දිහේතුක හිත්හෝ. අලෝබේ අදසිය අම. ඕ හේ යන තිහේතුක සිත්හෝ ඇතිව ඒ කට්ටි කරම රැස්කර ගන්නවා නම් ඒ රැස්කරගන්න සිත්තට විපාකධර්ම හම්පවෙන්නේ. ඉතින් අටපිරිකර පන්සලින් අරගෙන පූජාකා දිිනැවත පන්සල්ට ඒයට කුසා සිත්නං ඇතිවෙන්නේ කුසල විපාකය ලැබෙන්නේ ඔය ඇත්තෝ විසින් තමයි ඒක තීරණය කරන්නට ඕන. ර්මානයේ මේ පිළිබන්ඳ විධ මතිමතාන්ත්‍ර තියන අභිධර්මානකූල ඔබේ අවධානියොමු කළේ සිත්වලට පිින්ුවනී ඔබ විසින් තමයි ඔබට කුසලේ රැස්කරගන්න කටයුතු කර ගතයුත්තේ සමාරසාමින් වහන්සේලා අධ්‍යාපන බිහෙත්තේතාද අවස්තා පවා ඊංගිස්්ටි සිද්ධ කරගන්නවා ඔය ඇත්තෝ විසින් එක නුවන මෙමසා බල කටයුතු කරන්නට ඕන ගරු භාණඩ සම්බන්ධව කටයුතු කළ යුතු විදිහා තේරුම් අරගෙන කටයුතු කරන්න. ඊළඟට හලතින පස්නේ අවසරෑ පින්ව සාමින් වහන්සේ. රුවන්බලි සෑයේ කොතේ පැලදිි මැණක් සොරාගෙන ඇති බව බොහෝ සමාජ මාධ්‍යවල දැකැ ඇත්තෙමි. ඒ සඳහා බිස්සූන් වහන්සේලා එතරම් කියා නොකරන්නේ ඇයි මහනායක හිම්වරුන්ට මේ සඳහා කුමක්වත් කළ නොහැකිර තෙරුවන් සාණය කියලා. පිින්ුවත්ී ඒක බිස්සූන් වහන්සේලා විශ්වාස කරන්න නැතිහින්දා තමයි. ඒ සම්බන්ධයෝ කිසිම කියාමාර්ධයක් ගන්න ඇත්ත මේක දේශපාලන අවලාද ගොඩක් අපවාද ගොඩක්මසක් සත්‍යයක් නෙමයි. රුවන්වලිස් චෛතරාජාණන් වහන්සේගේ කොත පළන්දල අවුදු අසුවක වගේ කාලයක් ඕන්නන් ඇති. අදට අති කොත්රාජාණන් වහන්සේ එපදස්සනයට කරලා තියෙනවා අටමස්ථානාධිපතිස්වාමින්න් වහන්සේලා වගකීම යුක්තවය සම්බන්ධුව කටයුතු කරලතිව කාටව සොරාගාන් අවස්ථාවක් ලැබිලනෑ මේක දේශපානිික කුමාන්තරණයක් කඩ සිංහල ජාතිය දුරර්ුවල කරන්නට ඒවාගේ බුදු දහම දුරුවල කරන්නට ඇතිකරපු උපක්මලම තවත් එකක් තියන්නේ. මේවර ස්වාමි හසල කතා කරන්න ඇති කතාකරපු ගමම උන්හන්සේලාට අර අන්තවාදී දෙෙශපාලන කණ්ඩාය මෙව සමාජගතකන උපක්කම සීලීව මෙව සමාජගතකරන පිරිස්සිං උන්හන්සේලාට බිවිධ මඩ පහාරේවාගේම නින්දා අපහස අවලාදී අතිකරන හින්ද කතානුකරයින්නේ. නමුත් මේ විශවාස කරන්න සංගරත්නය මොකද මේ බොරුවක් බොරු කියලා දන්නවා මෝඩ මිනිස්සේට අහුවෙනවට ඇවටෙනවා කියලාත් දන්නවා සමාජ මාත්‍ය භාවිතා කරමින් සමාජගත කරන මේ කතා පසු පස්සේ තියෙන සම්පූණිම අමූලික බොරුවක් එහම සොරකමක් එහෙම දෙයක් සිද්ධ වෙලා නහැ. සංඟරාත්න ඒ පිළිබඳ පැහැදිලි කිරින් කරන්න ඇත්ති උන්වහන්සලා නිින්දා කරන හිද අපහස කරන හින්ද අහවා දේශපාන පක්ෂේ පිරිස් කෙල උන්හසට අවලාද නගන හින්දයි නැත්තනන් සත්. උන්වහන්සේලා දන්නවා ඒන් සාතම උන්වහන්සසේ වට කියන්න කරන්නේ නැත්තේ. මෙතරදි සිංහල ජාතිය බේරාගන්නත් ඕන බුදුදහම් බේරාගන්නත් ඕන ඒ සඳහා නැගී සිටින්න කිසිම කනයටි ඉඩ දෙන්නේ නැතුව. ඔවුම දැඩිසේ පාගා පීඩා හිරි හැරකරනව අර බව මේ බලවත් පිරිස. ඒ පස්සපාස අන්‍යාගමික පිරිස්සා දස්පාන අන්තවාදීෙන් ඉන්නවා. ඔවුන් විසිං පතුර ඕපු බොඩුවක් තමයි මේ ස්ුවන්මරි චෛත්‍රරාජාණන් වහන්සේගේ මණික් සරගනීම්. ආදී කාරණ එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඊළඟට අහලතියෙන පස්්නය තමයි උතුම් ටෙරුවන්ට නමස්කාර වේවා, පූජනීය වන්දනීය ගෞරවනිය නායක සාමීන් වහන්සේ. ස්සානමාලී මහසෑයේ ප්ලෑන් එක ඇන්දේ සිරිබද්ධන කියන රෝහණ දීසේ හිටපු ඉංජිනීරු කෙනෙක් බව එක්තරා මහත්මයගේ ප්‍රසිද්ධ ප්‍රකාසයක් අසන්නට ලැබුණා. එඒ සත්‍යද අසත්්‍ය නම් එම ප්ලෑන් එක නිර්මාණය කළේ කවු දැයි සියලු දෙනාටම දැන ගැනීම සඳහා පවසන්න ඔබහන්සේ ඇතුළු සත්පුස සංගරාත්නයට සම්මා සම්බුදු සරණයි. සියලු දෙවිත් හැකවරනයි නිරෝගිසුව දීර්ගවිස වේවා කියලා. සත්පුරරිස පංවත්නයට. ස්ුවන්මැලි චෛතරාජාණන් වහන්සේට මුල්ගල් තැබීමේ කටයුතු සිදු කරලා, ඊට පස්සේ දුටිගමුණු මහරඇත්තුමා උළුවඩුවම් පන්සීයක් හැඳවල ඒක අට්ටියගේෙන් බුද්ධිමාත්ම විශේසාක්ඥයෙක් තෝර ගත්තා. ඊට පස්සේ ඒකිනාගෙන් අහනවා මොන ආකෘතියකින්දමී චෛත්‍යදාාජාණන් වහ සිධි කරන්න ඕන කියලා. එතින්දර උළු වඩුව අල්ලට වතුර අරගෙන ජලේපුරයෝපු රත්තරම් පාත්තරයක ජලය උඩට, අර වතුරෙන් ගහල දියබුගුලක් නංවල අන්න ඒ වගේ ස්තූපයක් කියට තමයි යෝජනා කළේ ඒදිමත් මහතරුන් වහන්සේලා මල් තැම්පත් කරන පේශාව නිමා කලාට පස්සේ මේ ආදී විදිහට කවුණුකාණ රාසියක් වෙනවාරක ගිලෙන සැලසෙනවා හපව් සමේ නැවත ගොුණනංවනවා ගිලෙනවා මේ විදිට පිම්බරස්ු අනමාලී චෛත දාාජාණන් වහන්සේගේ ඉදිකිරීම සුන්දරීති. ඉහස කතාවත් තියෙනවා ඉතින්දී අර පිරිස තමයි රත්තුමාට මේ අදහස දෙන්නේ මෙන්න මේ විදිහයට කරන්න ඕන කියලා ඔහුගේ නම සම්බන්ධව සමාජයේ විවිධ අදහස්තියනවා අඩ කියන නමත් කියවෙනවා නමුත් එතනදී පිංවත්නී ප්‍රසිද්ධම කාරණාව තමයි දුටිරමනු මහරත්තුමා උළු අඩුවම් පන්සීයක් ගෙන්න්නවල ඒයගේ විශේෂක්නය උළු අඩුවාලව්වා අරවිදියේ අදහසක් ලබාගත්තා kie kalnave. ඉළඟට හරතින පස්නය තමයි ගරුසාමින් වහන්සේ වල්පුොර රාහුල ආයතනයේ මගින් කරපු වැඩ සටහනක උගත් වියත් එක් බිස්සුන් වහන්සේ නමක් පැවසවා තිරිසන් සතුන්ට හරිවැරැද්ද තේරුන්ගන්න බැරි නිසා ඔවුන්ට අකුසාල් කර්ම රැස්වෙන්නේ නෑ කියලා මේ සත්‍ය අසා්‍යතාවේ පැහැදිලි කර දෙන්න ගරුසාමින් වහන්සේ තිරිසන් සතුන්ට අකුසාල් එක්රැස් වෙන්නේ නැත්නම් දෙවියන්ටද පිංකල නොහැකිද කවුණනාවෙන් පැදිල දෙනෙමෙන් ඉතා ගෞරවින් ඉල්ලා සිටිනවා ඔබහන්සේට ඉක්මන් නිවන්දෝට විවර වේවා කියලා. පිංහත්නේ ඒ අදහස වැරදි උන්හන්සේෙන් ප්‍රකාශ කලානං උන්හස සම්මුති පරමාත කාණ දන් ඇති කෙනෙක් පරමාත ධර්මවල අකුසාසිත්වලද අකුසල විපාක අහිත්තුක උපේක්කාක් සහගත සන්තියනහිතකින් උපාත්තිය ලබන ඒ සත්ව ඉන්ටත් අකුසාසිට් ලැබෙනවා. ඇදැන් ඒ ඒ සත්වයිට ලැබෙන සිත්්ප්‍රමාණ්‍යයන් තියෙනවා. අකුසාසිත් ලැබෙනවා ඒ ලැබෙන කුසාසිත්වට අකුසල විපාකහම්බයනවා. ජාතක පොත්වහන්සේ අරම්බලන්නකු ජාතක පොත්වහන්සේගේදී භාගවතුන් වහන්සේ විසි නුත්. විධ තිරිසන් සත්ව තැන්ගල උපාතය ලබලඉන්නකොට පාරමී දර්මවලට අදාල විපාකරැස් කළගත් ැිබලන්න. කුසලකරම කදගත්ත විදිේ කුසල්සිත් ඇති වෙනකොට කුසල විපාක ලැබෙනවා අකුසල් සිත් ඇතිවෙනකොට අකුසල විපාක ලැබෙනවයක උන්වහන්සේලාට ඇතු වුණු වැදි මිත්‍යා දුෂ්ටියක්. ඊළඟට හලතින ප්‍රශ්නය තමයි අවසරෑ පින්වා ස්මින් වහන්සේ. මහමුුණාවේ සාාවකයක් වන සුරේෙන්ද ජයරත්න බුදුන්වහන්සේගේ දූපේ ළඟ, හින්දුදේව රූප තැබීම බුදුන්වහන්සේ හට අපහාසයක් බවත් බෞද්ධයක් හින්දු දෙවියන් වැඳීම උපාසක චන්්ඩාලකමක් බවත් මානිම් මතු, භවයක බුදුන්වහන්සේගේ ශාසනයක් හිමිවෙන්නේ නෑ කියලා තියෙනවත්. දේවරූප තැබීමෙන් බුදුන්වහන්සේට අපහාසයක් කරපු නිසා සාමාන්‍යයෙන් බෞද්ධයන් හින්දු දෙවියන් මඳින්නේ බුදුන්වහන්සේගේ වැඳලා දෙවියන්ට පින් දීලානේ. බෞද්ධයන් හින්දුවයමෙන් ඒ දෙවියන් සරබල්ධාරී පරමාත්ම පරභක්මන් පරමබ්‍රහ්මන් කරල සලකන්නේ නෑ විශ්නසිව සක්ති සර්බල්ධාරයේ කිරීම කිස්තුවාස එකෙන් පසු වන දේවල්නේ. විශ්නසිව පාර්වතී අය නිවන්ට උපකාරයේ. වන්නේ නෑ. ඔවුන් අනිත්‍ය දුක් අනාත්ම සංස්කාර කියලා බෞද්ධයන් දන්නවාන්නේේ. අනික අපි පාර්තනා කරන්නේ ඔවුන් හට පින්දීල පතන්නා වූ බෝධියකින් අමහමා නිවන්සුව ලැබේවා කියලා දේවතා බලිගැන රතන සූත වාර්ණනාවේ සඳහන් කරන කොට. දෙවියන්හට පින්දීම විතරක් නෙවෙයි වැඳීමත් තියෙනවානේ. අංගුත්ත නිකායි දිච්චවී කුමාර සූතය තුළ තියෙනවා නේද කෙනෙකයම් දෙැහැමූ උපයාගත් දෙයින් කොටසක්. දෙවියන්හට පූජාකරොත් දෙවියන් ඔහුට ආසිර්වාද කරනවා කියලා. අනික පූර වෛදික දෙවියන් වන ඉන්දුසූරිය චන්දවරුණවායි විශ්වකරම ප්‍රචාන්‍ය වාසූ යන සමහර දෙවියම් බුදුන් වහන්සේගේ සාණගී අයනේ සුරේන්ද්‍රගේ මතේ. සම්බන්ධයෙන් ඔබහන්සේට ධර්මානකූල පිවතුරක් දෙන සේක්වා. තෙරුවන් සරණයි කියලා සත්පුරුස පින්වත්නී. තුනුරුවන් සාරණය න අය තුනුරුවන් ඇර වෙනත් කෙනෙක් සරණයන් නෑ. දෙවියෙත් මනස්සයෙක් තවත් කෙනෙක් සාරණයන් නැෑ. තුනරුවන් සානයන උපාසක උපාසකාවන් රජවරුන්ගෙන් තමන්ට ලබාගතහැකි උදව්ව ලබාගන්නවා. මිනිස්සුන්ගේ යාළුවන්ගේ මැති අමතුවරුන්ගේ අනෙත්තයගෙන් තමන්ග ජීවිතයේ ගෙවනකොට යම් සහයක් ලබාගතහැකිනම් ලබාගන්නවා. ඒ දෙවියන්ගෙනොත් සමර උදව් ලබාගතහැකින ලබාගන්නවා මිනිස්සුන්ෙන් උදව්ගත්තා කළ සරණසීලේ නැතිවෙන්නේෙනෑ. තුනරුවන් සානයම නැති වෙන්නේ පංචසීලේ අහිමවෙන්න නැහැ. ඒවගේම දෙවියන්ගෙන් උදව්ගත්තා කළ සහයෝගේ ලබාගත්තා කියලා තුනුරුවන් අහිමි වෙන්නේනෑ. තොනුරුවන් අත්තැ ලදාල තුනරුවන් ප්‍රතිසේප කරල දෙවියන් විතරසානයයන්න ගත්තොත් තමයි එක අහිමිවෙන්නේ වර්තමානද හුඟක් අයකදන්දිහමනේ විහාරමන්දීරයට යනවා සහරතැන්වල දේවාල් තියනව දේවාලේ විහරමන්දීද ඇතුළි හැදීුතු දේවල් නෙමෙ? එ නමුත් බුදුරජාණන් වහන්සේට නෙමේ පූජය කරන්නේ ඇමල් පහංආදිය දෙවරල්ළඟ තමයි කටයුතු කරන්නේ ය කරමකණම් පිවිශවාස කරන්න. එතකොටන තිය නිමිත්‍යයා දදුෂ්ටියක් ඒ මිත්්‍යයා දුෘස්තියනිෙසා අයියට කුසල බලයේ විපාකයේ ලබාගන්න හැකියාව නෑ දෙවියන්ගෙන් උදව්වක් ලැබෙනවාට වඩා තමන්ගේ කුසල කරමයේ බලයෙන් ලැබෙන සහයෝග සංසාරයේ පුරාම කෑම්බී මිදුන්හිටුන් ආහාරපාන බවබෝග සම්පත් උම්ට තැන් යනවාන මේ ලෞකික සම්පස්ේ. ල්ල ලබාදදිල අවසාන් ලෝ කෝතල සම්පත්්‍යය පවා ලබා දෙනවා එවුුණට ඒ බව නොදන්නා සමහර උදවිය දෙවරු විතර අස්සානයනවා ඒක වැරදිී එ වුනාට දෙවියන්ට පින්දීම දෙවියන්ග සහයෝග ලබාගෙනනම් දෙවියන්ගේ උදවෝපකා ලබාගැනීමේ කිසිම වරදක් නෑ දෙවියන්ගෙන් සහයෝගේ ලබාගත්තොත් අමනුස්සාදීන්ගේ කර්දරවලින් පවා තමාන්ට ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා යම්යන් කර්දරවලදී අපිට දෙවියන්ගේ උදවපකාරය ගන්න සිද්ධ වෙනවා . ඒ වරදක් නෑ ඒක තුනුරුවහන්සගේ සරණ අහිමිකර ගැනීමක් නෙමෙයි මිනිස්සුන්ගෙන් උදව්ගන්නා වගේම අපි දෙව අංගෙනොත් සහයෝග ලබා ගැනීමක් ඒක පටලවාගන්න නුසුදුසුයේ පටලවාගන්නේ පාවා. ඊළඟට හලතියෙන පස්නේ තමයි, උතුම් තෙඩුවන්ට නමස්කාර වීවා, පින්වන්ත ගුණුවන්ත සත්පුූස ස්මීන් වහන්සේ. මා මිතුරෙකූ තවුණ කල බීමත් පියාගේ මවට හිදිහැර වන විට, පියාට කිහිප අවස්ථාවකම ගහලා තියෙනවා. ඒවගේම සහාර අවස්ථාවල මවට ස්‍ය වච්චනයෙන් බැන්ල තියෙනවා. ඔහුගේ මව ජීවතුන් අතර දැන්නැහැ. පියා තාමත් බීබදී මිතුරා දැන්ටිකක් පිම්පව පිළිබඳුව දන්නවා. එම නිසා ඔහු එමසිදිවීම ගැන පසු තැවෙනවා. සත්පුූෂ සාමින්න් වහන්සේ ඔහු විමසනවා දැන් කුමක් කළ යුතුද කියලා. ඔහුට හිතස්ුවපිණිස ධර්මානුකූලෙ පිළිතුරක් ලබා දෙන්න ඔබහන්සේට සම්මා සම්බුදු සරණයි. පිහතුනී. පලමියෙන්ම තාත්තගෙන් සමාවගන්න බීපතු වනාට කමන්නෑ තාත්තගෙන් සමාවගන්න ඒ කාලි ගැහුවේකට. ඒවගේම ඊට පසුවක අමතක් කළ දාන්න. අනන්තරියපාප කරමයක් නෙමේනි. අමත කළදාන්න නැවති හිතට මතකට එනදෙන්න්නේපා සමාව අරගෙන අමත කළදාන ඔබට ඒක පහස වේවි නැවත හැරිලවත් බලන්න එපා කල්පනාවත් කරන්නේ එපා හිතිං ඒක බැහැරම කරන්න බැහැර කරන්න කලින් සමාවගන්න සමාවරගෙන බැහැර කරන්නේ කරම විපාකයේ රැස්සුුණු දේවාල්දලි විපාකය අම්තක් දුරකට තියෙනවානේ ඒවගේ විපාකයන් ඔබට අනාගතයේ දී නොලැබෙන විදිහට මඟපල් ලබන්න මහන්සගන්න මඟපල් ලබනකං විපාක ලැබෙන් ඉටකඩ තියනවා. මඟ පල් ලබන්න අධිස්ථාන සීලිව කටයුතු කරන්න මේ ජීවිතය මග පල් ලබන්නට ඕක භාතාවක් නෙමේයේ. ඊළඟට හලතියෙන ප්‍රශ්නේ ගරු ස්මීන් වහන්සේ මුල්ම සංගායනාවේදී අභිධර මේ ගැන සඳහනක් නැත්තේ ඇයි. අිධ්‍ර සූත්‍රපිටකයත් විනේ පිටකයත් ගැන පමණස් කතාවන්නේ ඇයි. ඒය මුදුමවින් පැවසූ දේශනාවක් නොවන්නේද. ඒ පසු කලෙක සංඝයා වහන්සේල්ලා විසින් නිර්මාණය කරන ලද්දද්ද කවුුණාවෙන් පහදා දෙෙනසේවා ඔබහන්සේට පතනාබෝධියකින් ඉක්මන් නිවන්සුවත්වීවා කියලා. පිංවත්නී මුල්ම සංඝායනාවේදී අභිධර්මය ගැන සඳහන් වෙනවා. අභිධර්මය ගැන් සඳහන්වෙන ධර්මය කියීන වචනේ. ධර්ම විනය කියන වචනේ අභිධර්මය අයිතිවෙනි විනයට ධර්මයත්්ද කියල ඔබ බලන්න අභිධරමය අයිති වනි විනියට නෙමෙයි ධර්මයට අයිති වන්නේ ධර්මේ ගැඹුරුම කොට්ටාස ම අපි දර්මය කෙලක කියන්නේ සූත්‍ර කෙලකන්න එක පුද්ගලන්ට දේශනා කරබ සූත්‍ර ධරම දේශනා හහි්‍ය වෛද්‍යවරයා. නිකුත්කන බිහෙත්වට්ට ඕරූ වගේ. හැබ අභිධරමය කෙලකන්නේ ඒ වෛ්‍යවරයාගේ දැනුම වගේ. භාගිවතුන් වහන්සේ අභිධරමය දේශනා කළංග සම්පූර්ණ කළේ බුද්ධත්තයෙන් හත්තන වන් සේවෙන කොට්ට. හැබැයි සුමේ විනේ පිටකේ නැතැයි විනේ පණවන්නේ එතකොට පටන් අර ගෙනවත් නෑ. විනේ පනවන්න පටන්ගත්තයේ බුද්ධත්යෙන් අවුදු විශස්සක් විතර ගියාට පස්සේ. අභිධර්මයේ දේශනා කන අවසග වනාා බුද්ධත්වයෙන් අවුදු හතක් වෙනකොට. සේලුම ධර්ම දේශනා තුළ අභිධරමය ඇතුළ. පැළවැනි ධර්ම සංඝායනාවේදී. සත්පුරුස පිංුවත්න ඒ භාගවත් ලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කර පාවිි ධර්ම පිටකය ධර්මය කියන එක යට තමයි සංගා කලයේ පසුකාලයේ පවත්වාගෙනය මේ පහසුවට සංගරාත්නයේ බෙදාවංකරගන්නකොට අභිධර්මය කියන වචනය වචනයෙන් ඒ සත්තාපකරනය වං කරල ගත්ට පලවැනිී ධර්ම සංඝානාවේදී සූත සූත්‍ර පිටකය ප්‍රධාන නිකායි පහකට බෙදල පවත්වාගෙන යන්න බාධනකොට සියලම සං ාය කුද්දක නිකායත් අභිධර්මපිටකයත් පවත්තාගෙනයන්නට බාරගත්තා මොකද අභිධර්ම පිටකේ නැතුව කිසිම ධර්ම කවුනක් විස්තර කරන්න සැබැ ධර්ම කතකයකවෙන්නේ අභිධර්මය දන්නවා නම්. ඒ පසුකාලයේ නිර්මාණය කරගත්තියකක්නය භාගිවතුන් වහන්සේගේ සම්බුදුම වින් දේශනා කරපු සැබෑම උතුම් බුද්ධ වචනය ගැඹුරු කොට්ටාස තමයි අභිතරමය කියල කියන්නේ. ඊළඟට හලතියෙන පස්්නය තමයි අවසරෑ පිින්වත් සාමින් වහන්සේ. මහමෙවුණාවේ ඇතැම් සාාවක අය හිදු දෙවියන් දෙවියන් නොව අසුරයන් කියලා මඩ ගානවා. නමුත් හින්දු ආගම අනුව දෙව්ලෝ මහාමේදුවෙන් ඉහළත් පාතාලේ මහාමේරුව පත්ලේ පිහිතලා තියෙනවා. බුදුන් වහන්සේගේ ධර්මය අනුව. මහාමේරුවෙන් ඉහළ තවතිසාවත් මහාමේරුව පත්ලේ පාතාලයක් තියෙනවා. බොහෝ හින්දු දෙවියන් අසුරයම් පරාචය කරලා තියෙනවා. හින්දුවාගම අනුව. හින්දුවාගම අනුව දෛත්‍යවයන් සහ ධනවයන් කියලා අසුරු කොටස් දෙකක් තියෙනවා. අනික හින්දුවාගම අනුව රාහු අසුරයාගේ මව සිංමිකා කියලා දෛත්‍ය අසුරයක්ක් පියා විපා. විප්‍රාචිත්ති කියලා දානව අසුරයෙක්. ඒ නිසා හින්දු දෙවියන් අසුරයන් කියලා ඒ ඇගේ ප්‍රකාසය පිළිගන්න බෑනේද ස්වාමීන් වහන්සේ. සමාර හින්දු දෙවියන් හට. සත්වහිස් ඇති නිසා සත්වහිස් තියෙන දෙවියන් නෑ. ඒ විමාන ප්‍රේතයන් කියලා අසපය සාාවකය කියනවා. නමුත් ගණයේ සැහැර හින්දුආගමේ සත්වහිස් තියෙන පරාහ හයග්‍රීව කියන්නේ විස්තු දෙවියන් අසුරයම් පරද්ධන්නගත් ස්වරූප. පත්්‍යංගරා වරාහි කියන්නේ පාර්වති අසුරයන්. පරද්දන්නගත් ස්වරූප. බුදුදහම අනුව දෙවියන් හට අසුරයම් පරද්දන්නහි සත්වහිස් ඇති ස්වරූපවලින් පෙනී ඉන්න පුළුවන්ද. දෙවිගනයට කර්මාරෝකව පසුකාලීනව ඇත්හෙසක් එන්න පුළුවන්ද. බුදුන්වහන්සේගේ ධර්මය අනුව සත්තහි ස්තියෙන්න්නේ විමාන ප්‍රේතියන් හට පමණද. ඔබහන්සේ අප කෙරෙහි කවුුණාවීෙන් පිරිතුරක් දෙන සේක්වා ඔබහන්සේ හට තෙරුවන් සාණය කියලා. සත්පුරස පිින්වුවත්නී දීවලෝකවල තිරිසං අපායක් නැහැ. බැයි කැමති දෙවයාන්ට ේරූප මව අගන්න පුළුවන්කම තියෙනවා. දේවර විසි යම්යන්රූප මව අගන්නවා. දෙවරවෙලා උපාත්්‍යය ලබන්නේ බෞද්ධ අයවිතලක් නෙමේ. විවිධයේ දෘස්තී මතවාද දාන අයි, විවිධාකාර කුසලකර්ම කළ හමේ කරගත්ත කුසලකර්මවල හැටියට දිවලෝකවල උපපාත්තිය ලබනවා. අපි භාගිවතුන් වහන්සේ පහළ වෙනකොට බුදුදහම නොතිබනාට දිවලෝක හයේම දෙවර හිටියා. ඒ දෙේවරුන්ගේ මතවාර දුෂ්ටි විධාකාර වනාා, භාගිවතුන්හන්සේ ධර්ම දේස්නාා ප්‍රවැත්වූ හම දෙෙවරු අතර බහුතරයක්, චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගත්තත් එක්ක. එතකොට හින්දුආගමය උගන්නන දෙවරු අතර සමහාරයව මනක් කලිපිතේවා. සමහර දෙවරු සම්බන්ධෝ විධාකාර මතවාද දැරුවාට නම්ත් පිින්වත්නී ලෝකයේ විවිධාකාර දුෘෂ්ටි මතවාර්ධාන දෙවරු අති විසාල ප්‍රමාණයක් ඉවා ගන්නේ මෙ පමණය කියන්න බැරි තරක් චා. තුරු මහාරාජික තාව තින්සේ යාම ේතු විස්තේ නිර් මාඩාතිය පානින්මිත වසවාතයකෙන් දිවලෝක හයට අදාළව. ඒ නානාපකාර දවරු නානාපකාර සභාවයක් වෙනවා අපි සූත දේශනාවල ඒ පිළිබඳව බොහෝ විස්තර සඳහන් වෙනවා. එනිසා දෙවර මේ මංසයෝයි අතර ගට්ට නිර්මාණයක් නෙමේ වියයුත්තේ. ඇත්තුව තුනුරුවන්සාන ගිහිල්ල සසරින් එ ගොඩ වෙන්න කටයුතු කර ගන්නයි අවස්්‍ය වෙන්නේ විවිධාකාර මතු මතාන්ත සමාජගත කරලා දවවොරු සහ දවාලවලක් පිරිස්හ බුදුදධහමතර ගට්ට නිර්මාණී වෙන්නට ඉඩ තැබී යුතු නැහැ. ඊළඟට හලතියන පස්නේ, ඉංවා සාමින්න් වහන්සේ මම් බොහෝ කලෙක සිට උදේට හවසට බුදුන් වදිනවා. ගෙදරවැන්දා ජීවමාන භාගිවතුන් වහන්සේ සිහිකරමිනුයි පන්සලේ විහෙරකදී නම් මහසෑ සිහිපත් කරමිනුත් පූජාවන් සිදුකරනවා. මේ බුද්ධ පූජාවන් කරන්නේ සෑමවිටම ජීවමාන බුදුරජාණන් වහන්සේට. වෙනවෙන් නමුත් බොහෝ දෙනා මගේ මේ ක්‍රියාව බොරු වැඩැක්කැයි පවසනවා ඔයිට වඩා හොඳයි ඔය සල්ලි එකතු කරලා අසරන මනුස්සේට කන්න දෙන්න කියලා කියනවා. බුදුන්වහන්සේ ජීවමානව සිටියානම්, උන්වහන්සේත් ඒ අනුමත කරයිලු. මේනිසා මායම් අවස්ථාවං වලදී. හිතේ පසුගාමීතයකුත් ඇතිවෙනවා. මෙහිදී මහට කුසලයක් රැස්සෙනවාද නැද්ද. එසේම මාබුහෝ අවස්ථාවං වලදී බුද්ධ පූජාවන්, පින්කම් කරත් මානමංචකයේ චුතිසිතට මහට ඒ සියලු කුසලයා මතක්කරගත නොහැකින්නේේ. එවිතඒ කුසල් අහෝස වී අනවාද කානික පහදාදිනසේක්වා පින්වස්සා මින් වහන්ස තෙරුවන්සානය කියලා. සත්පුරුස පින්වර්ත්න අර උපදෙස් දීලා තියෙන කර්තිය ධර්මය දන් නැතිකමට එහෙම කියලා තියෙන්නේ ඒ දන්න ඇ පූර චේතත්නා ගැන ඒ ඇය දන්නෑ මුංචන චේතනා ගැන ඒ ඇය දන්නෑ අපර චේත්නා ගැන. පින්වත්න චේතනාවයි කරමය වෙන්නේ ඔබට ඇතිවන කුසාසිතාත්. ඇයි කුසාසිතේත්න චෛතසික ධර්මයෝත් ඒ ඒ කටයුතුවල යොදවාලමින් කායකරම වචී කරම මනෝකර්මයන් කරන්න මේ චේතනාවංචා වන චේතනාවෙන් ඒ චේත නාවන්ට විපාක හම්පු වෙනවා. මේ ලෝකයේ පෞද්ගලික දානාතර උත්කෘෂ්ටම ධනේතමයි බුද්ධ ූචාව, කවුරු මොනවකිව තුොඇත්තුූ බුද්ධපුූචාව, ඉතාම උත්කෘස්තව තබන්න එහි ආනෙසංස මෙ පමණයි කියන්න බරි තරං. පිංුවත්නේ කර්මය කියන්න චේතනාව. චේතනාවයි තව ධර්මතා විසකුයි. එතකොට චේතනාවයි ඒ ධර්මතා උක්කෝ අරගත්තාම ඔබට මොනතරං කුහසිත් ඇතිවෙනවාද. හරිදැන් ඔය කියන කටිය ඇග අහන්න පින්ුවත්න ඔබ ඔයදේ කරන්න ඇතුවයි ඒ අයි කියන විදිහේ. කටයුතු සිද්ධ කළහම ලැබෙන සිත්වල තත්වය කොහමද කියලා ඒයටට උත්්‍රදින්න බෑ මොකදේ කටමියක දන්න නැතිහින්ද. ඒ දන්නඇතිකමටයි ඔබව දුරවල කරන්න හදන්නේ ඔවුන් කියන මතා හන්දේ පා ඔය ඇතෝ පුළුවන් හැම වෙලාවීම සබුද්ධ බුද්ධ පූජාවන් පවත්තාන්නේ මහසෑ සිහිපාත් කරගන්න හැකි විදියට කුසාලස් කරගන්න මොකද ඕන තරම්පින්ංවර්ති මේ කුසාය කර ගැනීමෙනුවට එහෙම කරන්න ඇතුව වියධංකරනවා අනිකර්තිය රාගී ඇවිස්සන කෙලෙස් ඇවිස්සන දේවල්ලයට අකුසාසිත් ඇති වෙනදින් නැතුව කුසාසිත් ඇතිකරගෙන කටයුතු කරන ඔබට ලැබෙන තිහේතු උත්කෘෂ්ට කුසලයාන් අනිවාරයම ඔය ඇත්තන්ට නිදුක් නිරෝගී දීර්කාස සෝපත්කන් සුගිතමවිතකන් සහ අතීතයකඩ ගත්ත අකුසලකා මර්ධනය කළ අනාගතයේදී ජීවිතය සැපවත් කිරීම් පවා සිද්ධ කරලා දෙනවා. දිිත්තදාම වීත්නය කර්මය රුකුල් හබවන හින්දා ඕූවාගේ පින්කාන් ජිගින් දිකටම කරන්න නැවත්නවට මතා කරන්න ඒ පින් ඔය ඇත්තන්ට සසරින් ඉගඩ වෙන්න උපකාර වෙනවා ඔබහල් අ තියෙනවා මෙහිදී මහාට කුසලයක් රැස්සෙනවා ඔහු අනිවාරියම රැස්වෙනවා වචනවලට පෙල්ලන්නත් බැරි තරං මහත්පල මහා නිසංස කුසල්, ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පරමහාත දර්ම තියෙන අයට, ඔබට මහා ආරි සංසදායක, ඉහළ මුත්කෘෂ්ට කුසල් හම්ඹවෙනවා සම්බුද්ධ බුද්ධ පූජාවන් හින්ද. ඒ වගේම මේ පින්කං මානමංචිකයේදී, චුටි සිතට මහාට සියලු කුසල් මතක්කරගත නොහැකිනය කියලා හද්ද මෑනෙ වෙලාවේදී එකයම්කිසි කුසලයක්. ඒක කියන්නේ ආචින්න කරමයක් ආසන්න කරමයක් විදිට කාලයක් තිස්සේ, පූදු පුහුණු කරපු කරමයක් මාන අසන්න මෝතේ කළ හෝ කලින් කල්ල සිහිපත් කර ගත්ත කරමයක්. විදිහට මේකින් එකක් මති වනාට ඒකෙන් ප්‍රතිසන්දී අපි කියමු දවලෝකෙක ලබා දුන්න කියලා ප්‍රතිසන්දී ඉඳම් මෑනකම්ම. ඔය ඇත්තන්ට ඕන කරන ප්‍රවෘතිවිපාක ලබාදෙන්වා මේ ජීවිත කාලයම කරගන්න කරමවලින්. එනිසා පින්වදි කාලයක් එස්සේ පූධ පුහුණු කරන ඔය කර්ම මාලාවේ යම්කරමයක් ඔය ඇත්තන්ට මාහාසන්න වෙල්ලාවේදී. සිහිපාවේවි එහමනැතු ඉඳදල හිත්ලකරන පින්කං ගැන විශ්වාසේ තියන්න එපා පිංවන මෑන වෙලාවේදී කායික වේත්නා දූදරුව ගැන බැඳීමම් සහ හිත බයිවවාදී යම්යන් වෙනස්කාන් සිද්ධ වෙනකොට හිත නරක්වීම ඉදකඩවොන් තරං වැඩියේ නිසා ජීවිත කාලයේ තුළ හොන්තට පුරුදු පහුණණ කරගන්න හැමදාම කුසාලම රැස්වන විදිහට පුළුවන් තරම් කුසල කරමයක් ඔය විදිහයට සිදු කරගන්න ඔබ හරි එතනැද ඒවාගේම ප්‍රතිසන්දිය එක කරමයක විපාක්. එයක් වුණාට ඔය ඇත්තන්ට පවූත්තිය මේ සිද්ධකරන සම්පූර්ණ සියලිම කරමලු විපාක බවට පත්වෙනවා, අනාගත ජීවිතය පින්ගුවද සසරීින් එගොඩ වෙනකම්ම සූපත්වයෙනවා සැපවත්වෙනවා සුකිතමවිත වෙනවා දෙලොව දියුණුව සැලසෙන වෙනසා අකන්්ඩෝම සම්බුද්ධ බුද්ධ පූජාවන් පවත් වන්නේ. ඊළඟ ටහරතියෙන ප්‍රස්්නේ, අවසරයි ස්වාමින් වහන්සේ. මම ගොඩක් දෙැහැමුව පින්දහාම් කරමින් ජීවත්වීමට කැමති අයෙක්මි. මම විඩේසරටක ජීවත් වුවද අපගේ පින්වාන්ත ස්මින් වහන්සේලාට නොකඩවා දම්පැම් පූජා කරමි. නමුත් බොහොමයක් ස්වාමින් වහන්සේලා විකාලභෝචන ඒ කරයි. මේනිසා මම සහ මගේ සැමියාවිසින් පූජා කරන දානය මහත්ඵල මහානිසංස නොවන්නේද. නමුත් ඔබවහන්සේලා විසින් දේශනා කරන ධර්මය අසා ගැටීමක් ඇති නොකර සිටීමට වග බලා ගනිෙමි අපකිරී අනුකම්පාවිම් මෙය පහදාදින්න ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ පතන් අවූබෝධියකින් සුවසේ චතුරාර් සත්‍යය අවභෝතිවීවා තෙරුවන්සාණය කියලා. කවුණාවන්තය සත්පුරුසෆිංවර්නී විකාල භූජනයක කියන්නේ පාරාජික හතයට අයිතියකක් නෙමේ. එකන උපසම්පදාශීලේ අහිම වන එකක් නෙමේ සිල්වත්. ඒවගේම සංගාශය සධහතෝන්ට අයිති වනය කොත් නෙමේ උවහන්සේ ලා සිල්වත් විකාලභෝජනා ඊට පහල මට්ටමේ තියන් දේවල් ඒක ඇැවැත් දෙෙසල පිරිසුදු වෙන්න පුළුවන් අධි විකාල භෝජනාවක් සිද්ධ වනෝති පින්ුවත්නී විකාල භෝජන ආදී ඒවගෙන් ඇවැත් දෙසල පිරිුසතු වෙන්න පුළුවන්ගේ කව. ඒක පහල මට්ටමක තියන සීලයක් පහළමත්්ටමක තියෙන කානාවක්, ඔය ඔබට තේෙන විදිහට මේක විස්තර කරල දෙ ්‍යාපි පින්ුවත්න ඒවගේ දේවාලනිසා අප හැදන්නේපා. උන්වහන්සේලාගේ සීලේ විමසීමක් නෙම මේ කරන්න ඕන. ඔබට ලැබුණු අවස්ථාවෙන් පියෝජෙන් ලබා ගැනීමක් අරන්නු නැත්තන් ඔබ කොහොමොදවට පින් කරගන්නේ. ඔය ඇතු සංසාර අසර්රනව ගසාගෙනාන පිරිසල්. ඔබට ඇස්සල පෙනනීමඕනෙ කංව ලැහිමෝල් නිදුක් නිදෝගීකං ඕන සුකිතම විතකංගෝන සූපත්කංගෝන මේ දේවල් ඔබට අවස්ස වෙනවා. ඒවා කරගන්න පින්ගුවත්න්නේ ඔබට තියෙන්නේ. මි සාසනයේ ඔබ රැස්කටගන්න පින්කංවල ප්‍රටිපල් ලැබෙන්නේ බාහිර අයගේ ගුණ මහත්්‍යයන් අනුව. දැන් තිරිසන් සතාතමයි පෞද්ගලික දානවල පහළ මානිසංස ලැබෙන අරමුණ. තිරිසන් සතාට වඩා දුස්සීල මනුස්්‍යයාර්ටයෙන් දානයේ වඋසස්. ඊට වඩා අවසාසටම මේ දුස්සීල. සිිල්වත් මේ ගිහියාට දෙන දාානේ සිිල්වත් මනුස්ස්‍යයක් දෙදානේ දුසීල මනුස්්‍යයාට සිල්වත් මනුස්සයාටයි වඩා උසසාණසංස ලැබෙනවා දුස්සීල බිස්ුවට දෙන දානේ. ඔය දුස්සීල බිස්සුවගේ යම්යම් සිික්ෂපද කිහිපයක් ඇත්නාට රකින සිල්ිපදතා විසාර ප්‍රමාණයක්ත්තියන සිල්ුවත් මනුස්සේට වඩත්. ප දකින මනුස්්‍යයාට වඩා විශාලස්මී ගුණධනම ගොඩා උන්වහන්සේ වෙනත් පැතිවලින් ආරක්ෂ වෙනවා. ඒවාගේ මුන්වහන්සේ පිරිසුදු වෙන් අවස්ථාවක් තියෙනවා. මේ සිල්වත් බිස්සවුන්වහන්සේ ලාට වඩා අනිසංසදායකයි ධ්‍යානලාබීන් ඒවාගේීම සවවාන් සකදාගාමීයාදී සතර මග සතරපලියයාන්ට පත් වූ උත්තමහිින් අවසානය සම්බුද්ධ බුද්ධ පූචාව දක්වාම එහි අනිසන්සේ එනවා. එනිසා බිස්සුවක් දුස්සීල වුණත් ඔය ඇත්තු ඒ දුසී. බිස්සූ මුල් කරගෙන ුනත් පින් දහම් කරගන්න ගැටෙන්න අවස්සනෑ ඔය ඇත්තන්ට පින් කරගන්න නැත්තන් වෙන අවස්ථාවක් නෑ. ඔය ඇත්තන්ගේ සංසාර ගමනයින් එගොඩ වනගුණ ගොඩවීමට පින් අවස්ස වෙනවා. දේව භූතස්ස විපකාරාණි පුං්ඥාණී මනුස්ස භූතස උපකාරාණනි පුඤ්ඥාණී පබ්බ ජිතස්සවිපකාරාණනි පුඤ්ඥාණි දෙවියන්ට මිනිසුන්ට පැවිජීවිත ගතකරන හැමෝටන් පින් උපකාර වෙනවා එනිසා පින්ංුවත්නි පුළුවන්තරන් ඔය ඇත්තු පුුණ්‍ය කරමයි. රැස්කර ගන්න පිහත්න ඊළඟටත් පස්්නයක් අහලා තියෙන මේ පස්න ගුඩාත් දිග වැඩි ඔය ඇත්ත පස්න කෙටිකරනවන්නන් හරි වටිනවා අවසරය පින්වත් සාමීන් වහන්ස සිරි කාලකාන්නේ ජාතක අටුවාවේ, කාලකාන්නේ කාලි ලෙසත්, සිරිදේවී ලක්ස්මී ලෙසත් හැඳින්දීමම නිසා සමර අය ඒ හින්දුආගමය ලක්ස්මේ සහ කාලි තමයි, සිරි කාලකානි ජාතකේ තුළ ඉන්න සහ. ඉන්න සිරිසාහ කාලකන්න කියලා කියනවා. නමුත් හින්දුවාගමේ ලක්ස්මී යනු සමුත්‍ර දේවියන්ගේ දුව සහ. කාලයානු හිමාවන් රජු සහමනාවතියගේ දුවවන පාර්වති අසුරයම් පරද්දන්න ගන්නා බයානක ස්වරූපයක් නිසාත්. සිරිදේවී ධතරාශ්්‍ර දෙවියන්ගේ සහ කාලකන්න අනු විරූපාක්ෂ දෙවියන්ගේ දුව නිසා. හින්දුවාගමේ සඳහන් ලක්ස්මේ සහ කාලිතමා සිරි කාලකාන්නේ ජාතගේ තුළ ඉන්න. සිරිසා කාලකන්නේ මතේ පිළිගන්න බෑනේද. එම ජාත කතාවේ සිටන කාලකන්නියගේ ලක්සන බහුතරයක් තියෙනවා හින්දුවාගමේ සඳහන්වන මෝසලිය ලක්ස්මි ජේස්ටා කියලා හඳුන්වන අයාපත්දේවීත හින්දුවාගම අනුව ලක්ස්්මේසා කාලී කියයන්නේ දෙන්නේෙක්. ැලිමට සද්දාසේල හාමුදුරුවන් කියන්නේ සිදිි කාලක්‍ය ජාතකගේ තුළ ඉන්න කාලිකයන්නේ දුुසීමාරයාගේ නංගි කාලි කියලා නමුත් බෞද්ධ විරෝධී මාරයා අයිති පාරණීම්මිත වසවාතියට නිසාත් කාලකන්නේ දේවයට චාතුර්මහා රාජිකයට අයත් නිසාත්. හින්දුुයාගමේ කාලිපාර්වතී අනු විස්නුගේ නංගි නිසාත් මේමතේ පිළිගන්න බෑනේද සාමන් වහන්ස. එමෙන්ම බුදුන් වහන්සේ ධර්මය අනුව දෙවියන් අසුරයම් පරදදන්න භයානක සරූප ගන්න පුළුවන්ද. ප්‍රශ්න කිහිපයක් ඇහුහාම සමවන්න ඔබහන්සේ හට තෙරුවන් සානයි කියලා. සත්පුරස පින්ගුවත්නේ විවිධාකාර මතුමතාන්තර ඔය සම්බන්ධව නිර්මාණය කරගත්තාට හින්දුආගම හින්දුආගමයි ඒක හැම හෝතක වර්ධ නේවනදයක් බුදුදහම එහෙමන්නේ මේ පින්ගුවත්නේ භාගිවතුන් වහස දීශනාකරපු කවුණු තුළ තියෙන්නේ. එනිසා මේදික නොගැටෙන විදිහට කටයුතු කරන්නට ඕනේ තුනුරුව අන්සානගොත් සසදින් ඉගොඩවන්තෑන්ට සිරු දෙනා යොමු කරන්නට ඕනෑ. ඊළඟගට හරතියන පස්්නේ තමයි අවසරෑ පිින්වස් සාමීන් වහන්සේ, කර්ම සිදුවන්නේ චීත්නා මූලික කොටගෙනය. එසේ නම් නොදැන අකුසල චීත්නාවක් නොමැතිව, අකුසල් සිදුවන ආකාරයේ කවුණාවෙන් පහදාදුන මැනැවි ඔබහන්සේ හට තෙරුවන් සානය කියලා පින්ුවත්න ඔබ මේ පස්්නේ තේරුම් අරන්තියනනි වැරදිවිදිහට. චේතනාව කියලා කියන්නේ මොකදද කියලා මුලින්ම දැනගෙන ඉන්නට ඕනේ චේතනාව කියල කියන්නේ හිතේක ක්‍රියාවක් කරන්න. ඇතිවෙන්නේ ඒ හිතේ චෛ්‍යක ධර්ම තව තව ක්‍රියාවන් කරන්න ඇතිවෙන්නේ ඒ සිත සිතේ ඒත්න චෛස්්‍යක ධර්මයි ඒ ඒ කටයුතුවල යොදවාල ධරමතාවට තමයි චේතනාව කලා කියන්නේ එතකොට ඒක බලවත්ත යෙදෙනකොට සාරීරික වාසක මාන්සේ ක්‍රයා කාරීත්තයක් කරන්න පුළුවන් එහම නැතුව ඒත්නකොට ඒ සිත්වල අද ල කානාව තමයි සිද්ධකරොන් ලබන්නේ එතකොට චේත්නාව කියල කියන්නේ කර්මයට නමක් කර්ම සිදුවන්නේ චේතනාමූලික කරගෙනය කියලක් ඇහුවත් පස්නය සම්පූණය වැරදි කරම සිදුවන්නේ චේතනාමූලි කොටගෙනේ නෙමයි කර්මය කෙල කියන්නේ චේතනාාවමයි කර්මය කියන්නේ හිත්තයි හිතේ ඒතන චෛසක ධර්මයි ඒ කටයුතුල යොතුවාන චේත්නාවට නමක් එතකොට ඒක විසඳගත්තොත් ඉතුරවා ඇත් වැරදි සම්පූර්නම ඔක්කෝම තේරුම්. ගන්න පුලුවන්කම ලැබෙනවා චේතනාව කියන්නේ චෛතසික ධරමයක්, හිත රජුනාං ඒස් ප්‍රධාන සම්පතිය තමයි චේතනාව කලා කියන්නේ. ඒළඟට හලතියන ප්‍රශ්නය තමයි සාමින් වහන්සේ අභිධාරම පිටකයේ චිත්තවීති තියෙන තැන් ල දෙන්න පිංවුවත්න අිතරම පිටකි අටුවාදී තැංවලට යනකොට ඔොයත්තට මේක හොඳට විස්තර වසයෙන් දැනගන්න පුළුවන්කම ලැබෙනවා කොහොමද මේ චිත්තවීති තියෙන්නේ කියලා විවිත තැංගොලදී අපිට ඒ අවුණු හම්බ වුනා දම්ම සංගනයේ විභංග ආදීමේ සෑහම තැනකදීම පින්වුවත්නේ අටු ආවදට යන්නට ඕනේ එතකොට අපිට මේ කානාව නිරවුල්ල චිත්තවීති පහලවන විදිසා ඔක්කෝ විස්ත්‍ර දනගන්න පුළුවන්කම තියෙනවා. Uh -huh. තිරුවන් සෑනැ පිින්වත් සාමීින් වහන්සේ. මෑතක උතු මහරාතන් වහන්සීලාගේ. ධාතුන් වහන්සීලාය පින්වමින්. බුරුධාතුන් ප්‍රදස්සනයකර සමහරුම් මුදල් ඉපයීම් කරයි. ඒවගේම දීවලෝකවල පීනුවම්පෑ මහරාතන් වහන්සීලාගීද. ධාතුන් වහන්සීලා සීසුනොවී පිනුවම්පානට අධිෂ්ඨාන කළ මහරාතන් වහන්සීලාගේ ධාතුන් වහන්සීලාද මි අතරවී පිින්වත් සාමින් වහන්සේ. අප ඒ ආකාරයෙන් චිත්ත්‍රසාදී ඇතිව. උතුම් ධාතුන් වහන්සේලා වන්දනාමාන කළ පසු. අපි නොදැන ඒ ඇත්තටම බුරුධාතුන් වහන්සේ නම්. ඒ හිතේ ඇතිවන චිත්තා ප්‍රසාදයට කුසල් ලැබෙනවා නේද. ඒය බුරුධාතුන් කියා දැන දැනත් ධාතුන් වහන්සේලාගේ ආකෘතියෙන් වන්දනා නොකළ යුතුද කවුණාවෙන් පහදා දෙන්න කියලා සත්පුලස පිින්වුවත්නේ. අපිේ. සඳහන් වෙනවා අපධාන පාලි වල ක්ස්වාමින් වහන්සේ නමක් වැලිවලින් චෛතයක් හදල ඒ චෛත්‍ය අනුරුවෙන් තුනරුවන්සිහි කරගෙන අතීතය කාසය බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරලා තිබ ඒ පින් බලින් ගෞතම සම්බූල් සසුනේදී රහත් එන්න පවා හේතු සම්පර් සැකස්නා එනිසා පින්වර්ත්න ඔය ඇත්තන්ට ඇතිවිය යුත්ත බලසම්පාන්න කුසල ජවන චේතනා ඒකටයි විපාකහ උඹ වෙන්නේ අතීතිය රහතන් වහන්සේලා වැඩිහිටිය බ දන්න ඔබ භාග්‍යවතනාට වැඩ හිටිය බවදන්න ඔබ, ර්තමානයේදී ඔබට සැකහැර දැනගන්නට ඒක මාධ්‍යයක් නැතිවෙන්න පුළුව, විිවිධකට්ටිය සමහර බොරුවාදී දේවය කරන්න පුළුව, හැබයි ඔයත්තන්ට ඇතිවන කුසාසිත බොරුවෙන්න බෑන ඔබට ඇතිවන කුසාසිතට දිට්්‍ර ධම්මවීත්න උපචීතන අප පරීවීත් විපාක හම්ඹ වෙනවාකුසාසිර්තකු සලිපාක හම්බ වෙනවා, කොහි විදීන් හරි ඔබට යහපතක් වෙනවන ඒකයි වීයුත්තේ. ඊළඟට හලතිීන පස්නේ තමයි, අවසරය පින්වා සාමින් වහන්සේ, මහායාන බුදුදාමේ ඉගැන්වෙන. අමිතාභ, බුදුන් වහන්සේ සත්‍යයක්ද ඇතමම් වෙන මගුල් සක්වලවල් තියන්න පුළුවන්නේ ඒවායේ පහළවෙන්න පුළුවන්නේ එබැවින් එනම් බුදුවරිය සිටේ හැකේ කියයි එබැවිම් සැබවිම බුදුන් වහන්සේගේ දහම අනුව මගුල් සක්වලවල්වලට තියන්නේ මේ මගුල් සක්වල පමණද ඔබහන්සේ හට දීර් කාවසවීවාට ඉරුවන්සානෑ කියලා මගුල්සක්වලවල් එකයි තියන්නේ ඒ අපි ඉන්න මගුල්සක්වල මෙහි විතරෑ බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්නේ. අනේත් ඇත්තුව විධ මතුමතා අන්තර කිව්වට පෙන කිසි තැනක බුදුරජාණන් වහන්සේ නමක් පහලවෙන්නේ නැහැ. මහයාන බුද්ධාමය උගන්නන්නේ අමිතාව මහායාන බුදුදහමේ උගන්නන. අමිතාව බුදුන්වහන්සේ සත්‍ය අදද කියලා ඇහුවොත් අමිතාව බුදුන්වහන්සේගැන සම්පූර්ණීමම බොඩුවක්. අමිතාභ බුදුන්වහන්සේ කියලා සුකාවති විූහ මහායාන සූත්‍රයට අනුව පිින්වත්න වෙන විශ්වයක ඉන්න වෙන ඇත්ත වෙන විස්සේක පිහිටලා තියෙන මනුස්ස ලෝකේක සර්වබුද්ධත්තේ ලබපු ධර්මාකර කියන බිස්සූන් වහන්සේ තමයි මේ අමිතාභ බුදුන්වහන්සේ කියලා කියන්නේ ලෝකෝත රාජ බුදුන් වහන්සේගේ නියතිවන ලබල ඒ මගේ යමින් ධර්මාකර කියන රජු මහනව දසපාරමී ධර්ම සම්පූර්ණ කරගෙන අමිතාාව බුදුරජාණන් වහන්සේ විදිහට සම්බුද්ධත්තය ලබල උන්වහන්සේගේ අපි නිමිට බුද්ධ බලියෙන් සුකාව තිය කියන බුද්ධ විස්වයට පමණක් සීමවුණු පරම පවිත බුද්ධ ශේෂතයක් නිර්මානය කළා කියලාත් ඔය වගේ විකාර මනස්කාාත ගුඩක් තියෙනව පින්වර්ත්නි ඒ මහායාන දර්ශනය තුළ. ඔවුන් විස අමිතාව බුදුන් වහන්සේ විසේ මේ වගේ පොරොන්දු Tu ගತಕಲ බෞදසාವkingingimp? ඒ අටින් දහට වන පොරොන්දුව තමයි අමිතාව බුද්ධ සේෂතේ තුළ ජම්මලාබේ ලබන අදහස්කන වනං අමිතාව බුදුහාමුදුරුව ගැන දහ පාරක් උච්චානය කරන්න කියලා. ඔය වගේ දහනාවන පොරොන්දෝ විදියටට අමිතාව බුද්ධනාාවම උච්චානය කන සාාවක සාවිකාවන්ට මානසන්න වෙලාවේදී තම බෝධි සත්්‍යයන්ක ඉදිරියට පෙනී ඉන්නව කියලා කතාවකොත් ඒ වගේ සමාජකත කරල තියනම බොරෝකෝම සම් ොර කතා පසු කාලි නිර්මාණය කර ගත්තේවා. ඒකටි නමු අමිතාා බුද්ධා නමුූ අමිතාාබා බුද්ධා ඔය විදිර වන්දනා කරමින් හැමටිලාඉන්නවා මේක සම්පූණයොම් බොරු කතාවක් මහයන බුදුදහමතුරුව ගන්නන බොරු මිත්‍ය දෘස්්ටිකි ගැන්නීමක්. ඊළඟට හලතින ප්‍රශනය තමයි අවසරය සාමීන් වහන්සේ මෝහේසා අවිද්‍යාවතර වෙනස පහදා දෙන්න. විභංගාප්‍රකණය ්‍යාන විභංගයේ පරිමකන් සතින් උපට්ට පෙත්තා කියන එක අර්ථී පහදා දෙන්න අපි සාමීන්හන්සිට තිරුවන්සානෑ කියලා. අවිද්‍යාවටමයි මෝහය කළ කියන්නේ. පංවත්නී මෝහය කිය කියන්නේ ආරම්මණය මුහිය තීති මෝහෝ අරමුණේ මුලාකරවන්නේ මෝහොය එතකොට මෙන්න මේ මෝහෙන් තමයි ඇ මෝහේ නිසා මෝහයයි ලෝබය දෙකින් තමයි අකුසල කර්මපත හතක් කෙරෙන්නේ. මෝහයයි දේශේනොත් අකුසල කර්මපත හතක් කෙරෙනවා. එතකොට මෝහය උද්දාච්චයේ විචිකිච්චා විදිට යෙදෙනවා. මෙන්න මේ විදිහට මෝහේ යෙදන්නේ අකුසාසිත්තල අකුසාසිද දොලහම මෝහෙ යෙදෙනවා අවිද්‍යාව කෙල කියන්නේ චතුරාර් සත්‍ය ධර්මය. ොද දුක සත්‍යය සමුදේ සත්්‍ය නිරෝධ සත්‍යය මාර්ග සත්්‍ය නොදන්නාකම ඒ චතුරාර් සත්ත්‍යය නොදන්නාමි අවිද්‍යාව කියන මෝහය පිංවලත්යේ පූර්ුවන්ත අපරාන්ත පූර්වාපරාන්ත පටිච්චි සමුපා ධර්මය දකින්නත් ඉඩ දෙන්නේ නැහැ අරමුණේ මුලාකරවනවා මේ මෝහය ඒ ඒ විදිට තේරුන්ගන්නට ඕනේ. ඒක මහලතියෙනවා ධයාාන විබංගේ පරිමුකන් සතින් උපට්ට පිත්තා කියන වචනේතිය රොමමුකක්ද කියලා පරිමුකන් සතිං උපට්ට පිත්තා, සීය කමටහාං අරමුණට යොමුකරගෙන පිහිටුවාගෙන ඉඳීම. ඒකැන සය කමටං අරමුණට යොමුකොටම කියන එක තමයි පරිමුකං සතින් උපට්ටපිත්තා කියල කියන්නේ. ඊළඟට හලතියෙන පස්්නය තමයි අවසරෑ පින්වා ස්වාමීන් වහන්සේ. ගේ සතියේ සඳුදා ඔබහන්සේ සියලු ජාතියෙන් සමග සමගිය කියලා දුන්නා, අපිට කලින් මේ බුද්ධසාසනයේ රැකීම සිදුකර. ඒ කාලයේ මනුස්ස භවයක් තිබූ. දැම් මහේසාක්ක දීවිය භාවයන් ලබා සිටින උතුම් දෙව්වරු සමඟ සම්බාන්ධ වෙලා ඒවතුම් දෙව රුන්ගෙන් බුද්ධසාාසනයේ තවත් පවත්වා ගැනීමට අදහස් ලබා ගැනීමට ඒවතුම් දෙවරු සමග සම්බාන්ධ කර ගැනීමට භාවනාක්‍රමයක් තිබේද ඒ භාවනාවකරන ආකාරය කියා අදනමෙන් කාවනෙකවයි ඉල්ලා සිටමි කියලා පින්වත්නයේ ආනාපාන්සති වගේ භාවනාක්‍රමයක් කරන්නට ඕනේ නාස අගසිත පිහිටවාගෙන පලම නි පියවර දිගහස්මේ ඇතුල්ලීම පිටවීම දෙවන පියවර ෙි හොස්ම ඇතුල්ලේෙන් පිටවීම තුන් ගනි පියවර හුස්ේ මුල මැදාග දැන ගැනීම හතර වැනිපියවර සංසේෙන් හුස්ම. දැනගනිමින් ආසාස පස්වාස කිරීම තුංගනි පියවරයේදී අදිසීල අදිචිත් අධි ප්‍රඥාවන් ලැබෙනවා උද්ගානිමිති පහළ වෙනවා ප්‍රතිභාග නිමිති පහල වෙනවා මේ විදියට පියවරුවල් හතරෝසේ දියුණුවේද්දී උපචාන සමාධියයට පත්වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉන්පස්සේ ප්‍රතමධ්‍යානයේ උපදවාගෙන දුති අධ්‍යානාදී උපදවාගෙන එහම පංචමධ්‍යානයේ දක්කා යන්න ඕනි ඉන්පස්සේ අස්ත සින් අස්ටම ඒ කසින ආද ඒ අට කසින භාවනාවල අස්ටකශ්නයෝගන්න ඕන මුලු කසිනාට මුළකස්න අටේම අරූපාවචය ්‍යනාආදී උපදවාගෙන පංචාභික්ඥා දක්වා දියුණු වෙලා ඇයි පංචා භික්ඥායඒක දිබ සෝතිඥාන ආදී උපදවාගෙන කටයුතු කරනකොට අර දෙවරුත්තියක කෙලිීම කතාභා කරල කටයුතු කරන පුළුවන් කම තියෙනවා ඒක තමන් දියුණ වෙලා ලබන්න පුළුවන් විශේෂ හැකියාවක් නමුත් පින්වත්නී ඒ ැ. ට ැමෝටම යන්න බැරිහින්ද, උදේහවස බුදුන් වැල්ල වන්දනාමානාදිය කරලා, එහි අවසානයේදී දෙවියන්ට පින් අනමෝදංකනකොට ඔබට කටීම් ප්‍රකාස කරල හෝසිති මිනෙහහිකරමින්, ඒ විදිහට මේකව් දැනුුවත්කරගන්න පුළුවන් එතකොට සම්බන්ධවුණ දෙවරූබට යම්යන් පනිවිඩි යම්්‍යාන්දේවල් දැනගන්න පුළුවන් විදිහයට කටයුතු සලස්වනවා. සත්පුලස පිංගුවත්නී මේ විදිහයට අදට නියමිත දහම් ගැටලුයි ඒ විදිහයට විසඳ අවසං වූයේ. ඔය ඇත්තන් ලබන සතීදී අවුදු තුනක් සම්පූණවන වැඩසටහන්ට තමයි සම්බන්ධ වෙන්නේ. පිංවුවත්නී හරියටම සජීවී ධර්මසාකච්ඡාවාරය ආරම්භ කරලා මේ මැයිමාස නව වැදවෙනකොට වසර. නක් සම්පූර්ණ වෙනවා. පුුණ්්‍යවන්ත ඔය ඇත්තුූ වසර තුනක් පුරා විධ ප්‍රස්න අපෙන් අහලා තියෙනවා ඒවට අපි පිරතුූ ලබාදී ලතින්වසයල්ලම තිිපිට කටුවාටිකා පරිවාර ගන්තු වලට එකගව ඇ තියෙන්නේ අපේ හිතලු කිසිවක් නෑ ඔය ඇත්තන්ට ධර්ම ඥානය ලබාගෙන සසනී ගොඩි වෙන්න අපි මේ මක පෙන්න්න වේ පින්වරත්නී ලබන සතීරි පස්සන අහනකොට හැකිතා පස්න කෙටි කරන්න එතකොට ඔබට පිළතුූ ලබාදීම පහස වෙනවා ඔබ ප්‍රස්ස දීරික. සටහාන් කරද්දී ඒ ප්‍රස්නවල තියන යම්යම් පැටිල්ලි ස්භාවයන් එ මතු වෙනකොට පිළිතුරුදීමට පින්ංගුවඇති කාලය ගුඩා ගන්න සිද්ධ වෙනවා මොකද පස්නේ තියනෙන් ගැටලුත් ලිහන්නවනහින්ද එලසා ප්‍රස්්නය හැකිතාක් කෙටන්. ඉදිරිපත් කරන්න මෙතෙක්කේලා ධර්මස්ව වනයකරමින් ජනතකර ගත්තපුන්න සම්බාරයෝ මියගේ ඥාතිනට අනමෝදන් වේවා දෙවියන්ට අනමෝදන් වේවා නිවන් දකින්නට උපකාරක හේතු සම්පත්ම වීවා මේ සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරන අපේ පින්වාන් අපරැකේ පඥාසාර පොඩි හාමුදුදන් වහන්සේ කාර් මණ්ඩලිය සියෝ දෙනාටම ඔබ සැමටතුන් රුවන් දෙසානය දුක් නිරෝගී දීර්කාවස ලැබේවා අභිවාදන සීලිස් නිච්චංවදා පාය. න චත්තාාරු දම්මා වඩඩන්ති ආයුුවන්ඩු සුකම්බලං ආයුරාරූගේ සම්පත්තිී සග සම්පත්ති මේ වචේ අතුූ නිබ්බාන සම්පත්ති මිනාතිී සමිච්චතු ටෙරුවන් සරණයේ.